ලවයි අපි එතකොට දැන් ඔයගොල්ලන්ගේ අද අලුත් කොටසක් පටන් ගන්නනේ මේ රේකීය චලිතයේ කොටස. හරි දැන් මේ වෙද්දී භෞතික විද්‍යාවේ ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩම අපි සම්පූර්ණයෙන්ම ඉවර කරලා තිනවා ප්‍රැක්ටිකල් එකම භෞතික රාශි සහ මාන සම්පූර්ණ පාස් පේපර්ස් ගණන් සාකච්ඡා කරපු වීඩියෝ පවා ඔක්කොම පළවෙනි පාඩමේ A to Z ඔක්කොම ටික ඉවරයි නේ. පළවෙනි පාඩමේ වීඩියෝස් 13ක් තියෙනවා. අලුතෙන් ඉන්න ළමයිටත් මේ වීඩියෝස් ගන්න පුළුවන් ටියුට්ස් නෝට්ස් වල PDF එක ඔක්කොම. ඊට පස්සේ අපි භෞතික විද්‍යාවේ තියෙන වැදගත්ම පාඩම නේ සහ ලොකුම විශාලම පාඩම සහ වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් අපිට A level paper එකේ කියන පාඩම. ඉතින් වැදගත් පාඩම යාන්ත්‍ර විද්‍යාව පාඩම අපි මේ වෙද්දි පටන් ගන්න දවස් 5ක් කරානේ. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ දෛශික කොටස නේ යාන්ත්‍ර විද්‍යාවෙත් ඕගොල්ලෝ දන්නවා අණු කොටස් 10ක් තියෙනවා. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ අණු කොටස් 10ක් තියෙනවා. ඒකේ පළවෙනි කොටස දෛශික කොටස අපි දවස් 5ක් කරලා සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත ගණන් ප්‍රශ්න රටා ඔක්කොම ටික කම්ප්ලීට් කරා. හරි එතකොට දැන් අලුතින් ආපු ළමයි ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ දවස් 5ේ රෙකෝඩින් පහත් ඉල්ලගෙන බලන්න ඕනේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට මට මැසේජ් එකක් දාලා ඒ රෙකෝඩින් ගන්න පුළුවන් ඊමේල් එකට ඇක්සස් කරා. එතකොට ඔයගොල්ලන්ට වීඩියෝස් ඕන්ලාක බලන්න පුළුවන්. හොඳයි. දැන් අද ළමයි අපි යාන්ත්‍ර විද්‍යාවේ පටන් ගන්න දෙවෙනි කොටස. හරි මෙකනික්ස් 2. හරිද? යාන්ත්‍ර විද්‍යාව මෙකනික්ස් වල පාර්ට් 2 එක. හරිද? මේකත් ඉතාමත් වැදගත් කොටසක්. මේ පාඩමේ සමහර කොටස් ඉස්සරහට ඉගෙන ගන්න මේක වැදගත් වෙනවා සහ ඉස්සරහට තියෙන පාඩම් වලටත් මේ අද අපි ඉගෙන ගන්න කොටස ඉතාමත් වැදගත්. හරිද? රේඛීය චලිතය යාන්ත්‍ර විද්‍යාවේ දෙවෙනි කොටස රේඛීය චලිතය. හරි මාතෘකාව දාලා අපි පටන් ගමු. රේඛීය චලිතය කලින් කතා කරා යාන්ත්‍ර විද්‍යාවේ පළවෙනි කොටස දෛශික දවස් 5ක් කරලා සම්පූර්ණයෙන්ම දෛශික ඉවර කරලා තියෙන්නේ. දැන් ඔය අලුතෙන් එන ළමයිට කියන්නේ ඒගොල්ලෝ පුතාලා දැන් අද ක්ලාස් එකට අලුතෙන් ආවට ගැටලුවක් නැහැ. මොකද මේ රේඛීය චලිතය අපිට ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් පිළිවෙලට මුල ඉඳන්. මොකද අද තමයි රේඛීය චලිතය ආරම්භ කරන්නේ. හැබැයි කලින් කරපු දවස්වල වීඩියෝස් ටික රෙකෝඩින් ක්ලාස් වල රෙකෝඩින් ටික අනිවාර්යෙන් ඉල්ලගෙන බලන්න ඕනේ. හරිද? ඔයගොල්ලන්ට මේ නම්බරේට මැසේජ් එකක් WhatsApp වලින් හරි Telegram වලින් හරි දාලා නැත්නම් කෝල් එකක් හරි දෙන්න. නම්බරේ හරිද? 0777 90 45 702. හරි මොනවා හරි විස්තර දැනගන්න ඕන නම් මේකට මැසේජ් එකක් දාලා විස්තර දැනගන්න පුළුවන්. හරි කලින් පාඩම් වල රෙකෝඩින් ටියුට්ස් ඒ වගේම අපේ ගෲප්ස් තියෙනවා. මේකේ මම ඔයගොල්ලන්ට ගෲප් වල ලින්ක් එවන්නම්. ක්ලාස් මේ WhatsApp Telegram ගෲප් ඒවටත් අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න. හොඳයි. හරි රේඛීය චලිතය මාතෘකාව දාලා පටන් ගමු. මෙකනික්ස් පාර්ට් 2 යාන්ත්‍ර විද්‍යාව මෙකනික්ස් දෙවෙනි කොටස. හරිද? රේඛීය චලිතය මම මේකේ ළමයි දැන් ටියුට් එක දාලා තිබ්බා ගීසතින් නම් ගෲප් වලට නේ. ඒක print out කරගන්න කියලා දාලා තිබ්බේ. අනිවාර්යෙන් ටියුට් එක print out දාගන්න කොහොම හරි නැත්නම් ඔයගොල්ලන්ට දැන් මම ගොඩක් වෙලාට දැන් කලින් දවස් ටිකේ නම් ප්‍රශ්න හදද්දී screen එකේ share කරා. දැන් screen එකේ share කරන්න ගන්න නෑ ළමයි. අද ඉඳන් මම ප්‍රශ්නේ ගොඩක් කියවනවා. හැබැයි ඔයගොල්ලෝ ගාව ටියුට් එකේ ප්‍රශ්න තියෙනවානේ. එතන PDF එකක් හරි තියෙන්න ඕනේ. ඉතින් කොහොම හරි දැන් ඔයගොල්ලන්ට device දෙකක් තියෙනවා නම් ගැටලුවක් නෑ. නැත්නම් print out එක දාගන්න. අඩුම තරමින් ගණන් ටිකවත් print out එක දාගන්න. ගණන් ටික අපි දැන් හදන ගණන් ටික පිළිවෙල ටියුට් එකේ තියෙනවානේ ඔක්කොම ටික. හරි අලුත් ප්‍රශ්න විභාග ප්‍රශ්න ඔක්කොම ටික ටියුට් එකේ ගණන් ඔක්කොම දාලා තියෙන්නේ. හොඳයි. හරි ගැටලුවක් තිබ්බොත් මේ නම්බරේට message එකක් දාලා විස්තර දැනගන්න. හරි. දැන් ළමයි රේඛීය චලිතය. හරි. දැන් ළමයි මේ රේඛීය චලිතයත් අපි අනුකොටස් කිහිපයකට බෙදලා තමයි කතා කරන්නේ. අද මේක ඉවර වෙන්නේ නැහැ. මේකටත් අපිට ළමයි දවස් 4ක් විතර යනවා. හරි රේඛීය චලිතය කියන කොටස සාමාන්‍යයෙන් දවස් 4ක් විතර යනවා සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත ගණන් ඔක්කොම ටික ඉවර කරද්දී. හරිද? රේඛීය චලිතය. හොඳයි. දැන් ළමයි මේ චලිත වෙනවා කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ වස්තුවක චලිතය? දැන් අපි මේ කොටසෙදී අධ්‍යයනය කරන්නේ ළමයි කිසියම් වස්තුවක චලිතය. දැන් අපිට එක එක වස්තු චලිත වෙනවා පේනවා. දැන් මොකද්ද ළමයි මේ චලිත වෙනවා කියලා කියන්නේ? ඔකෝල සාමාන්‍යයෙන් ඕල් වල කාලේ විද්‍යාවෙත් අහලා තිනවා මොකද්ද මේ චලිතය කියලා කියන්නේ. දැන් අපිට ගොඩක් වෙලාවට එක එක වස්තුනේ හරිද වාහන මිනිස්සු සත්තු හරි එක එක වස්තුන් නේ චලිත වෙනවා පේනවා. මොකද්ද ළමයි චලිත වෙනවා කියලා කියන්නේ? චලිතය කියලා කියන්නේ අපි කොහොමද ඒක හඳුන්වන්නේ? ඈ කාටද කියන්න පුළුවන් මේ චලිත? අපි සාමාන්‍ය ඕනම දෙයකට වස්තුවක් කියලා කියනවනේ. හරිද? මිනිහෙක් ගත්තා සතෙක් ගත්තා වාහනයක් ගත්තා අපි කියන්නේ ළමයි පොදු නම වස්තුවක්. වස්තුව කියලා කියන්නේ නේ ඔයගොල්ලෝ වස්තුව කියලා කියනවා. හරිද? එතකොට අපි මෙතන කතා කරන්නේ ඈ ඔය එක එක චලිත වෙන වස්තු ගැන.
මොකද යම් කිසි වස්තුවක් හොඳයි පුතා මොකක්ද යන්සි යම් කිසි වස්තුවක් ඕ පිහිටීම වෙනස් කර ගන්නවා නම් පිහිටීම වෙනස් කර ගන්නවා නම් අවිතන තව පොඩි පදයක් අපි දාන්න ඕනේ මොකක් එක්කද කාලය සමග හරි කිසියම් වස්තුවක් කාලය සමග මේ කාලයත් එක්ක තමයි මේ චලිතයේ ගොඩක් සම්බන්ධ වෙන්නේ හරිද කිසියම් වස්තුවක් ළමයි කාලය සමග පිහිටීම යා ඉන්න තැන වෙනස් කර ගන්නවා නම් අපි ඒ කියනවා මොකද්ද මේ වස්තුව චලිත වෙනවා කියලා දැන් හිතන්නකෝ මම දැන් කාලය ගත වෙද්දි මම දැන් මගේ පිහිටීම වෙනස් කර ගන්නවා ඔය හරිද දැන් මම චලිත වෙනවා මේ හරිද කාලය සමග මගේ ඉන්න තැන පිහිටීම මම වෙනස් කර ගන්නවා නම් අපි කියනවා මොකක් වෙනවා කියලාද අය චලිත වෙනවා කියලා කියනවා ඉතින් අපිට ගොඩක් චලිත වෙන වස්තු දැක ගන්න පුළුවන් හොඳයි දැන් අපි මේ චලිතයේ අධ්‍යයනය කරද්දි ළමයි මේකෙත් අණු කොටස් කිහිපයක් අපිට තියෙනවා කතා කරන්න අපි ඉස්සෙල්ලේ අණු කොටස් ටික ලියලා පටන් ගමු හරිද එතකොට රේඛීය චලිතයේ අපි උප කොටස් පහකට බෙදලා තමයි අධ්‍යයනය කරන්නේ කියන්නේ මෙහෙම යන රේඛීය චලිතය අණු කොටස් පහකට බෙදා රේඛීය චලිතය අධ්‍යයනය කිරීම සිදු කරයි අණු කොටස් පහකට බෙදා අධ්‍යයනය කිරීම සිදු කරයි හොඳයි දෙකේ අපි අද ළමයි කතා කරනවා පළවෙනි කොටස දාන අංක 1 හරිද චලිතය පිළිබඳ මූලික හැඳින්වීම් සහ ලියන්න අංක 1 දාලා කොටස් පහේ නම් ටික ලියාගනිමු චලිතය පිළිබඳ මූලික හැඳින්වීම් සහ චලිත සමීකරණ චලිතය දැන් මේක තමයි අපි මේ චලිතයේ අපිට හම්බවන නේද දුර විස්ථාපනය ප්‍රවේගය ත්වරණය හරිද අන්න ඒ වගේ අපිට චලිතය පිළිබඳ මූලික හැඳින්වීම් පද හරිද චලිතය පිළිබඳ මූලික හැඳින්වීම් සහ ඊට පස්සේ අපිට වැදගත්ම දේ චලිත සමීකරණ ගණක් හදද්දී අපි දාන චලිත සමීකරණ කිහිපයක් තියෙනවා ගණන් හදද්දී චලිතය පිළිබඳ මූලික හැඳින්වීම් සහ චලිත සමීකරණ හරිද ලිවල අංක 2 චලිත ප්‍රස්ථාර දැන් ඔයගොල්ලන්ට මතකයි ඕලල කාලෙත් තිබ්බානේ දුර විස්ථාපන මේ ඒ කියන්නේ මේ දුර කාල විස්ථාපන කාල ප්‍රවේග කාල නේ වස්තුවක් චලිත වෙද්දි කාලයත් එක්ක එයාගේ දුර වෙනස් වීම විස්ථාපනයේ වෙනස් වීම ප්‍රවේගයේ වේගයේ වෙනස් වීම අපිට ප්‍රස්ථාරගත කරන්න පුළුවන් අනේ ප්‍රස්ථාර ගැන A to Z ඔක්කොම ඉගෙන ගන්න තියෙනවා දැන් ඕලෙල් වල ඒව මතක නැතුනාට කමක් නැහැ මම මුලින් ඉඳන් ලස්සන්ට එළිය කියලා දෙන්නම් පිළිවෙලට අංක 2 චලිත ප්‍රස්ථාර හරිනේ අංග 3 ළමයි අපිට ඉගෙන ගන්න තියෙනවා මේ ගුරුත්වයේ යටතේ වස්තුවක සිරස් චලිතය හරිද ගුරුත්වයේ යටතේ වස්තුවක සිරස් චලිතය දැන් උදාහරණයක් මෙහෙම අපිට ළමයි දැන් ගස් වලින් නේ ගෙඩි වැටෙනවාම නේ ඔකෝල දැකලා තියෙනවා කෙලින්ම පහළට ගමන් කරනවා නේ හරි මේ ගුරුත්වයේ දැන් මේ හැරි ගුරුත්වාකර්ෂණය නේ තියෙන්නේ ගුරුත්වාකර්ෂණයේ යටතේ වස්තුවක් පහළට චලිත වෙනවා නැත්නම් අපිට පුළුවන් වස්තුවක් ඉහළට විසි කරන්න කෙලින්ම මේ කෙලින්ම ඉහළට විසි කරන්න පුළුවන් හරිද අපි කියන්නේ මේක ගුරුත්වයේ යටතේ දැන් මේ පෑන චලිත වෙන්නේ ළමයි ගුරුත්වයේ යටතේ මේ ගුරුත්වාකර්ෂණයේ බලය යටතේ මේ ගුරුත්වජ තරණයෙන් දැන් මෙහෙම ඔයගොල්ලෝ දන්නවා වස්තුවක් අතහැරියාම මෙයා ගුරුත්වජ තරණයෙන් සිරස්ස පහළට ගමන් කරනවා නේ ගුරුත්වජ තරණයෙන් හරි වස්තුවක් කෙලින්ම ඉහළට විසි කරොත් එන්න වේගය අඩු වෙනවා නේ ප්‍රවේගය ගුරුත්වජ මන්දණයෙන් යන්නේ එතකොට ඉහළට යද්දී එන්න ප්‍රවේගය අඩු වෙනවා ගුරුත්වජ මන්දණයෙන් යනවා පහළට එද්දී එන්න ප්‍රවේගය වැඩි වෙනවා මේ ගුරුත්වජ තරණයෙන් යනවා අන්න ඒ වගේ අපි විවිධ වස්තුන්ගේ චලිත අධ්‍යයනය කරනවා ගුරුත්වයේ යටතේ සිරස් චලිතය වස්තුවක සිරස් චලිතය අංක 4 හරි ඔව් අනිත් එක තමයි ළමයි මේ ගුරුත්වයේ යටතේ දැන් අපි මේ කලින් මම කිව්වේ වස්තුවක් කෙලින්ම ඉහළට විසි කරා නැත්නම් නිකම්ම ඔහම අතහැරියා අපිට ඕන නම් පුළුවන් ළමයි මේ වස්තුව විසි කරාදී පොඩ්ඩක් ආනතෝ විසි කරන්න උදාහරණ මොනවද වස්තුවක් ආනතෝ විසි කරන අවස්ථා ඈ මොනවාද හොඳයි හෙල්ල කවපෙත්ත යගුලිය ඒවා ස්පෝට් වලට කරන අයටත් වැදගත් අපි කොහොමද හෙල්ල යගුලිය කවපෙත්ත ගොඩක් ඈතට විසි කරන්නේ කොහොමද ඒක ඉගෙන ගන්න පුළුවන් මේකෙදී දැන් ඔයගොල්ලෝ සමහරලාට ඕලෙල් කාලේ පොඩි පන්තිය වලදී හෙල්ල කවපෙත්ත යගුලිය විසි කරපුවා කට්ටිය ඇති සමහරලාට දන්නේ නැහැ කොහොමද ඒක ඈතට විසි කරගන්නේ ඒ ප්‍රිසිසුල අපිට ඒක ඉගෙන ගන්න දිනවා ළමයි
අපි කොහොමද හෙල්ල කවපෙත්ත යකුලියේ පුළුවන් තරම් ඈතට ශක්තිය තිබ්බට වැඩකුත් නැහැ. හරි, ඒ කියන්නේ විසිකරන පුද්ගලයාගේ ශක්තිය කියන එක රඳාපවතින්නේ නැහැ. ඒක ටෙක්නික් එකක් තියනවා ළමයි. ඒ කියන්නේ මේ අපි මේක විසිකරද්දි හෙල්ල කවපෙත්ත යකුලිය මෙතන විසිකරන්න ඕන කිසියම් කෝණයක් තියෙනවා. ඈ ඔව් හොඳයි පුතා අංශක හොඳයි දන්නවා 45 ඉන්නේ. හරි අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. අංශක 45කින් විසිකරොත් තමයි ළමයි මේක ගොඩාක් ඈතට යන්නේ. නේ? දැන් ඔයගොල්ලෝ ක්‍රිකට් ක්‍රීඩාවේදී දැකලා ඇති සමහරුන් නේ හෙන හයියෙන් ගහනවා බෝලට. අයි හයියෙන් ගැහුවට හෙන උඩ බෝලේ ගිහිල්ලා සමහරලාට හය යන්නේ නැහැ. නේ? ඒ කියන්නේ අපි ගොඩක් උඩට විසිකරා කියලා ඈත යන්නේ නැහැ. ඒ කියන්නේ මේ කෝණේ අංශක 60කින් අංශක 80කින් වගේ මේ බෝලයක් හරි මොකක් හරි විසිකරාට ඒක ගොඩක් උඩ ගියාට ඈතට යන්නේ නැහැ. දැකලා තියෙනවා නේ ක්‍රිකට් මැච් බලද්දී එහෙම. අර සමහරුන් එන හයියෙන් ගහනවා දාලා බෝල හෙන උඩ ගිහිල්ලා සමහරලාට කැච් එකක් යන්නේ. හයක් යන්නේ. සමහරුන් දැකලා ඇති හිමීට ගහනවා ෆ්ලැට් එකේ හය. ඒ කියන්නේ අංශක 45කින් වගේ හිමින් ගහන්නේ හැබැයි හය යනවා. දැකද අපිට ගොඩක් ඈතට මේ විසිකර ගන්න පුළුවන්. අපි ඒවා මේවා කියන්න තිනවා අංක 4 ගුරුත්වයේ යටතේ ආනත චලිතය වස්තුවක කියන්න ගුරුත්වයේ යටතේ වස්තුවක ආනත චලිතය. හරි ආනතව විසිකරොත් අපි කොහොමද වස්තුවක් චලිත වෙන්නේ? ඒ ආශ්‍රිත ගැටලු තියෙනවා. අන්තිම එක පහ සාපේක්ෂ චලිතය. සාපේක්ෂ චලිතය එක නම් පොඩි කොටසක් සාපේක්ෂ චලිතය. හරිද? වස්තු කිහිපයක් චලිත වෙද්දී එක වස්තුවක ඉඳන් තවත් වස්තුවක අපි චලිතය කොහොමද විස්තර කරන්නේ? හරිද? දැන් සමහරවිට ඔය සාපේක්ෂ චලිතයත් සාමාන්‍ය දේවල්. හරිද? දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ බස් එකක ඇතුලේ යනවා. බස් එකේ සීට් එකේ හරි නැත්නම් හිටගෙන මැද පොල් අල්ලගෙන හරි ඔහම බස් එකේ යද්දී දැන් ඕගොල්ලෝ ළමයි ඇත්තටම බස් එකට සාපේක්ෂව නිශ්චලයි. පොඩක් හිතලා බලන්නකෝ. බස් එකේ යනවා. හරිද? ඕගොල්ලෝ සීට් එකේ ඉඳගෙන හරි හිටගෙන හරි ඉන්නවා. හරි එතකොට බස් එකට සාපේක්ෂව ඕගොල්ලෝ බස් එක ඇතුලේ එහෙම හියන්නේ නැහැ කියලා හිතන්නකෝ. බස් එකට සාපේක්ෂව ඕගොල්ලෝ නිශ්චලයි. හැබැයි පොළොවට සාපේක්ෂව ඕගොල්ලෝ චලිත වෙනවා. දැන් ඕගොල්ලෝ බස් එකේ යන ගමන් තව වාහනයක ඉන්න පුද්ගලයෙක් දිහා බලනවා. එතකොට කොහොමද එයාගේ චලිතය ඕගොල්ලන්ට පේන්නේ? නේද? අන්නේ ඒ වගේ අපිට එක එක සාපේක්ෂ චලිත ඉගෙන ගන්න තියෙනවා. ඉතින් වස්තු කිහිපයක් චලිත වෙද්දී එක වස්තුවකට සාපේක්ෂව අනෙක් වස්තුවේ චලිතය අපිට කොහොමද නිරීක්ෂණය වෙන්නේ? අන්න ඒක තමයි මෙතන අපි කතා කරන්නේ සාපේක්ෂ චලිතය. හරිද? සාපේක්ෂ චලිතය. හොඳයි. මගේ ඊළඟ ප්‍රශ්නේ මම අහනවා පොළව නිශ්චල වස්තුවක්ද චලනයේ වෙන වස්තුවක්ද? පොළව පිටල වල්ලා කියන්නේ. දැන් මම මෙහෙම ඉච්චි මම අහනවා මම දැන් කොහොම ඉන්නවානේ? මම දැන් නිශ්චල වස්තුවක්ද චලනයේ වෙන වස්තුවක්ද? දැන් ඔයගොල්ලෝ පුටුවක වාඩි වෙලා ඉන්නවා. මට කියන්න ඔයා දැන් පුටුවක වාඩිලා ඉන්නේ මේ වෙලාවේ. ඒ පුරා පුටුවේ වාඩි වෙලා ඉද්දි ඔයා නිශ්චලද චලනයේ වෙනවද? ඈ නිශ්චලයි. කොහොම චලනයේ වෙනවා? චලනයේ වෙනවා. චලිතයි. ඔව් හොඳයි. චලිතයි ළමයි. ඒ කියන්නේ අපි චලනයේ වෙනවා. අපි කවුරුත් මේ ලෝකේ ළමයි කිසිදු වස්තුවක් මේ ලෝකේ තියෙන මේ විශ්වයේ තියෙන ලෝක විතර නෙමෙයි මේ විශ්වයේ තියෙන කිසිදු වස්තුවක් නිරපේක්ෂ වශයෙන් නිශ්චල නෑ. ඒ කියන්නේ මේ අපි ඉන්න ග්‍රහ වස්තු ඕගොල්ලෝ දන්නා භ්‍රමණය වෙනවා. පෘථිවිය භ්‍රමණය වෙනවා. ඒ වගේම පරිභ්‍රමණය වෙනවා. සූර්යයා වටා ගමන් කරනවා. එතකොට පෘථිවිය මත තියෙන ළමයි සියලුම වස්තු චලිත වෙනවා. චලිත වෙනවා. මේ ගස් කොළන්, මේ ගෙවල් දොරවල් දැන් මම පවා චලිත වෙනවා. ඕගොල්ලෝ පවා චලිත වෙනවා. හරිද? ඒක නිසා ළමයි අපි සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට සාපේක්ෂව තවත් වස්තුවක චලිතය තමයි අධ්‍යයනය කරන්නේ. අපි දැන් මේකේ ගණන් හදද්දී ළමයි අපි උපකල්පනය කරනවා ඈ නෑ සූර්යයා නිශ්චල නෑ. ඒ කියන පුතේ අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයක් චලිත වෙනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලයේදී අපේ සූර්යයා ඉන්නවනේ. නේ අපේ සූර්යයා වට අපේ ග්‍රහලෝක කිහිපයක් චලිත වෙනවා. ඒතර අපේ සෞරග්‍රහ මණ්ඩලයත් ළමයි ඒක දන්නේ නෑ. සෞරග්‍රහ මණ්ඩලයත් චලනය වෙනවා. ඒතර මේ වගේ සෞරග්‍රහ මණ්ඩල විශාල ප්‍රමාණයක් තියෙනවා. හරිද? අපි ඉන්න සෞරග්‍රහ මණ්ඩලය තව සෞරග්‍රහ මණ්ඩල ඔහොම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔය සීලව සෞරග්‍රහ මණ්ඩල චලිතනවා. අපිට ඒව ඉගෙන ගන්න තියෙනවා පස්වෙනි පාඩමේ. හරිද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ පාඩමේ ඒව ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන කිසිදු වස්තුවක් නිශ්චල නැහැ. සීලුම් වස්තු චලිත වෙනවා. එකතන තියෙන්නේ. පැහැදිලිද? ඔව්. එතකොට අපි සාමාන්‍ය මේ සාපේක්ෂ චලිතයේදී අර කතා කරනවා ඉතින් එක වස්තුවකට සාපේක්ෂව තවත් වස්තුවක චලිතය කොහොමද කියලා. නේද? හොඳයි. එතකොට ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. හැබැයි ළමයි අපි දැන් මේ පාඩමේ ගණන් හදද්දී අපි සලකනවා පොළව නිශ්චලයි කියලා. ඇත්තටම පොළව නිශ්චල නෑ.
පොළොව නිශ්චලයි කියලා හිතලා අපි පොළොවට සාපේක්ෂව විවිධ වස්තුන්ගේ චලිත අධ්‍යයනය කරනවා. හරි මයික් ගණන් වල පැහැදිලි කිරීමක් කරන්නම්. හරි ඒක අපිට ඉතාමත් වැදගත් දෙයක්. මොකද නැත්තම් අපිට ගණන් හදන්න ගියාම ගැටලුවක් වෙනවා. අපිට මොකක් හරි නිශ්චල වස්තුවක් ගන්න වෙනවා. ඒකට සාපේක්ෂව තමයි අපි අනිත් වස්තුන්ගේ චලිත අධ්‍යයනය කරන්නේ. හොඳයි. දැන් මෙන්න මේ කොටස් පහ තමයි ළමයි රේඛීය චලිතයේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. රේඛීය චලිතය. මේක රේඛීය චලිතය කියන්නේ ළමයි අපි කතා කරන්නේ මේ වස්තු සරල රේඛාවක් දිගේ තමයි චලිත වෙන්නේ. අපි දැන් මේක කතා කරන සියලුම කොටස් වල තියෙන්නේ සරල රේඛාවක් දිගේ චලිත වෙන වස්තු. පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා ඌර්ධ චලිතය. නැත්නම් භ්‍රමණ චලිතය. නැත්නම් කෝණික චලිතය. ඒකෙදි වෙන්නේ වස්තුව ඌර්ධාකාර මාර්ගයක චලිත වෙන්නේ. ඒක අපිට මේකේ අන්තිමට ඉගෙන ගන්න තියෙනවා යාන්ත්‍ර විද්‍යාවේ 7 වෙනි සහ 8 වෙනි කොටස් වල. හරි ඌර්ධ චලිතය සහ භ්‍රමණ චලිතය යාන්ත්‍ර විද්‍යාවේ 7 වෙනි කොටසයි 8 වෙනි කොටසයි. අපි තාම ඉන්නේ දෙවෙනි කොටසනේ. මේ තව කොටස් කිහිපයක් අපිට කරලා තමයි ඌර්ධ චලිත භ්‍රමණ චලිත ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි අපි අද මේකේ ළමයි පළවෙනි කොටස කතා කරනවා මාතෘකාව පටන් ගමු දාලා චලිතයේ පිළිබඳ මූලික හැඳින්වීම් සහ චලිත සමීකරණ. හරි දැන් අනුමාතෘකාව දාන්න මෙහෙම අංකව දවස් සාමාන්‍ය 4ක් 5ක් අනිවාර්යෙන්ම යනවා 4ක් කොහොමත් යයි මේ කොටස් පහ ඉවර වෙද්දී. හරි කියන්නේ දැන් මේ මාසේ සහ ලබන මාසේ මේ මාසේ ඉවරයිනේ අදී නේද මේ මාසේ ලබන මාසේ සාමාන්‍යයෙන් මේ කොටස් ටික ඉවර වෙන්න ඒ මාසෙම යනවා. හොඳයි. හරි දැන් පටන් ගමු චලිතයේ පිළිබඳ මූලික හැඳින්වීම් සහ චලිත සමීකරණ කියලා දාන්න මාතෘකාව. චලිතයේ පිළිබඳ මූලික හැඳින්වීම්. දැන් පිළිවෙලට ළමයි ඉගෙන ගමු ඈ. ඔතන අහගෙන ඉන්න කියලා දෙද්දි මම අර පොඩි කාලේ ඉඳන් එතන ඉඳන්ම පැහැදිලි කරලා යනවා ඔයගොල්ලෝ චූටි කාලේ විද්‍යාවේ ඉගෙනගත්ත දුර විස්ථාපනය මොනවද ඒවා. හරි එතන ඉඳන්ම පැහැදිලි කරලා යනවා. හොඳයි. හරි චලිතය පිළිබඳ මූලික හැඳින්වීම් සහ චලිත සමීකරණ මාතෘකාව දැම්මනේ. හරිද චලිතය පිළිබඳ මූලික හැඳින්වීම් සහ චලිත සමීකරණ. හරි දැන් අපි මුලින්ම ළමයි බලමු චලිත වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා. චලිතය. චලිතය කියලා ගන්න. ඔව් මොකද මම දැන් කලනොත් කිව්වා කිසියම් වස්තුවක් එයාගේ පිහිටීම කාලය සමග වෙනස් කර ගන්නවා නම් අපි කියනවා එම වස්තුව මොකක් වෙනවා කියලාද? චලිත වෙනවා කියලා කියනවා. හරි ලියන්න මෙහෙම චලිතය කියලා දාලා ලියන්න කිසියම් වස්තුවක පිහිටීම කිසියම් වස්තුවක පිහිටීම ඉක්මන් කරන්න කිසියම් වස්තුවක පිහිටීම කාලයේ සමග වෙනස් වේ නම් කිසියම් වස්තුවක පිහිටීම හරි දැන් මම මගේ පිහිටීම වෙනස් කර ගන්නවා හරි මගේ පිහිටීම මම වෙනස් කර ගන්නවා මම එතකොට කියනවා චලිත වෙනවා කියලා කිසියම් වස්තුවක පිහිටීම කාලයේ සමග වෙනස් වේ නම් එම වස්තුව චලිත වේ යයි කියනු ලැබේ. හරිද? එම වස්තුව චලිත වේ යයි කියනු ලැබේ. දැන් මේවා ළමයි අර්ථ දැක්වීම නේ. හරිද? මේ චලිතය කියන එක අර්ථ දක්වලා තියෙන විදිය. මට කියන්න පුතේ දැන් අර්ථ දැක්වීම ඔප්පු කරන්න පුළුවන්ද අපිට? දැන් අපිට මේ භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, සංයුක්ත ගණිතය ජීව විද්‍යාව අර ඒ වගේ විෂයන් ඉගෙන ගද්දී මේවල විතරක් නෙමෙයි මේ අනිත් සබ්ජෙක්ට් වලත් එහෙමයි. හරි කොමර්ස් ඊට පස්සේ ආර්ට්ස් ඒ වගේ විෂයන් වලත් මේ අර්ථ දැක්වීම් තියෙනවා. ඒ කියන්නේ ඈත අතීතේ ඉඳන් විද්‍යාඥයෝ ගණිතඥයෝ දාර්ශනිකයෝ නේද? ඒගොල්ලෝ මේ පරිවරු හදාගත්ත දේවල්. හරි ඒගොල්ලෝ දන්න දේවල් එක්ක ඒගොල්ලෝ හදාගත්ත දේවල් අපි ඒවට කියනවා අර්ථ දැක්වීම් කියලා. අර්ථ දැක්වීම් ළමයි අපිට ඔප්පු කරන්න බෑ. අර්ථ දැක්වීම් ඔව් කලුගුවර කලුගුවර ගැන ඉගෙන ගන්නවා පස්සෙනි පාඩමේ. කලුගුවර කලුගුවරයක් කියලා කියන්නේ ඕගොල්ලන්ට තාම එක පාඩට එක තේරුම් ගන්න බැරි වෙයි. පස්සෙනි පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙනවා කලුගුවර බ්ලැක් හෝල් ගැන. කලුගුවරයක් කියලා කියන්නේ ළමයි ඇත්තටම ඉරක් සූර්යය. ඒ කියන්නේ අපේ සූර්යයා අපේ සූර්යයා වගේ තව සූර්යයා ගණනාවක් විනානේ විශ්වයේ ඒ සූර්යෙක් තමයි කලුගෝරයක් කියලා අපි ගන්නෙ. ඒ කලුගෝරයක් වෙන්න හේතුව තමයි මේ සූර්යයා දැන් ආලෝකෙ පිට කරාම ඒක තමයි ඔයගොල්ලන් තේරුම් ගන්න අමාරු වෙයි සිද්ධි. අපි ඒක පස්සේ පාඩම ඉගෙන ගන්නවා කලුගෝර ගැන. හරි මම එතකොට ඒක කියලා දෙන්නම්. සූර්යයා දැන් ආලෝකෙ පිට කරාම ළමයි අපිට සූර්යාව පේන්නේ. පේනවා කියන්නේ දැන් අපිට දැන් සූර්යාව පේනවනේ බලන්න අමාරුයි. සූර්යයා දිහා
ඇයි අපිට සූර්යාව පේන්නේ? සූර්යාගෙන් පිටවන ආලෝක කිරණ අපේ ඇහැට එනවා. ඒ වස්තුවක් ළමයි පේන්නේ ඒකනේ. වස්තුවකින් පිටවන ආලෝක කිරණ ඕගොල්ලන්ගේ ඇහැට ආවොත් නේ වස්තුව පේන්නේ. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් මේ වෙලාවේ ඕගොල්ලන්ට මේ පෑන පේනවා. මම මෙතනින් වැහුවොත් පෑන පේන්නේ නැහැ නේද? නේද? දැන් මේ පෑන දැන් පේන්නේ ඇයි? මේ පෑනෙන් පිටවන ආලෝක කිරණ එනවා. නේ? හරිද? එතකොට දැන් මට මේ වෙලාවේ පෑන පේනවා මේ. මම මේ ඉස්සරහම පොත දීලා පෑන වැහුවොත් පෑනෙන් ආලෝක කිරණ ආවට දැන් අර පොත හරහා ඉන්නේ නැහැ නේ? එතකොට මට පෑන පේන්නේ නැතුව යනවා. සූර්යා පේන්නේ සූර්යා පිට කරන ආලෝක කිරණ අපේ පෘථුවියට එනවා. දැන් කළු ගුවර අපිට ළමයි පේන්නේ නැහනේ. කළු ගුවර නිරීක්ෂණය කරන්න එන අමාරුයිනේ. ඒකට හේතුව කළු ගුවරයෙන් පිටවන ආලෝක කිරණ අපිට එන්නේ නැහැ. ඒ ආලෝක කිරණ එයාමයි ඇදලා ගන්නවා. ඔක අපේ වියෝග ප්‍රවේගات එක්ක අපිට ඉගෙන ගන්න තියෙනවා පස්වෙනි පාඩමේ. එතකොට මම ඒව ගැන කියලා දෙන්නම්. කළු ගුවර ඊට පස්සේ ඔය ශීරපතේ ගැලැක්සි ඔය ගැන ඔක්කොම ඉගෙන ගන්න තියෙනවා. හරි කළු ගුවර ගැන තාමත් කට්ටිය විද්‍යාඥයෝ අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ ඒව ගැන තාම ඔයගොල්ලන් මතක ඇති මේ ළඟදී ඡායාරූප වගේයක් නිදහස් කරලා තිබ්බානේ. සෑහෙන කාලයක් ට්‍රයි කරලා අනේ කළු ගුවරේක අර ෆොටෝස් වගේයක් අරන් තිනවා. අවුරුදු මීදානේ 10ක් විතර ට්‍රයි කරලා NASA ආයතනයෙන් කළු ගුවරයක් නිරීක්ෂණය කරන්න අමාරු වෙයි කියලා. ඒකට හේතුව තමයි ළමයි කළු ගුවරයකින් එන ආලෝක කිරණ එන්නේ නැහැ. කළු ගුවරේක අර වියෝග ප්‍රවේග කියලා එකක් තියෙනවා. ඒක ඉතාමත් ප්‍රබලයි. ඒකෙන් ආලෝක කිරණ නැවතත් එයාම ඇදලා ගන්නවා. හරි. ඒ වගේන අපි ආලෝකයේ ප්‍රවේගයට වඩා වියෝග ප්‍රවේගය වැඩි කලු. දැන් ඔයගොල්ලෝ ඒක දන්නේ නැහැ තාම වියෝග ප්‍රවේග ගැන. ඒක ඉඳන් දැන් මම මෙතන ඒවා පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරි. ඒවා පස්වෙනි පාඩමේ ඉගෙන ගන්න තියෙනවා. දැන්ට අවශ්‍ය නැහැ මේකට. හොඳයි. හොඳයි. චලිතය. හරි. චලිතය කියලා කියන්නේ මොකක්ද ලිව්වද? කිසියම් වස්තුවක පිහිටීම කාලය සමග වෙනස් වේ නම් එම වස්තුව චලිත වේයයි කියනු ලැබේ. හරි. දැන් ඔතන ළමයි අපි ඊට පස්සේ ගමු. මොකද්ද මේ විස්ථාපනයේ සහ දුර? විස්ථාපනයේ සහ දුර. ඔව්. දුර සහ විස්ථාපනය. දැන් මෙන්න මේක ඉස්සලා ඊට පස්සේ ඒක තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට දුර සහ විස්ථාපනය හොඳට බලා ගන්න. දැන් අපි මෙතන ළමයි කතා කරන්නේ වස්තුවක් සරල රේඛාවක් දිගේ සිදු කරන චලිතේනේ. වස්තුවක් සරල රේඛාවක් දිගේ සිදු කරන චලිතය තමයි ඉගෙන ගන්නෙ. හරි. එතකොට මට කියන්න මේ දුර සහ විස්ථාපනය කියන එක වැදගත්. දැන් අපි කාලයත් එක්ක දැන් වස්තුවක් චලිත වෙද්දී කාලයත් එක්ක ඒ වස්තුවේ පිහිටීම වෙනස් වෙද්දී අපි කිව්වේ හැකි ඒ වස්තුව ගමන් කරනවා කිසියම් දුරක්. නැත්නම් මොකද්ද මේ විස්ථාපනය? නැත්නම් පිහිටුක් දෛශිකය කියලා කියන්නේ මොකද්ද? හරි. අපි උදාහරණයක් ගත්තොත් හිතන්න මෙන්න වස්තුව චලිත වෙන සරල රේඛාව. හරිද? මෙන්න වස්තුව චලිත වෙන සරල රේඛාව. එතකොට අපි ගත්තොත් මෙන්න වස්තුව අපි ගත්තොත් මෙතනින් තමයි චලිත ආරම්භ කරන තැන. හරි මේ ඉන්න වස්තුව ඉතින් මෙන්න මේ O ලක්ෂයෙන් චලිත ආරම්භ කරනවා. හරිද? ඉතින් එයා O ලක්ෂයෙන් චලිත ආරම්භ කරලා හිතන්න මෙන්න මේ A ලක්ෂයේ වෙත එන්න හදන්නේ. O වලින් චලිත ආරම්භ කරලා ඔව් A ලක්ෂයේ වෙත එන්න හදන්නේ. දැන් මෙතනින් කාලය පටන් ගත්තදිම මෙයා චලිත ආරම්භ කරනවා. අපි සාමාන්‍ය වස්තුවක් චලිත ආරම්භ කරද්දී කාලය වරින්න පටන් ගන්නවා. හරිද? එතකොට මට කියන්න දැන් මේ වස්තුව මට කියන්න මේ O වල ඉඳන් A දක්වා දැන් O ලක්ෂය ඉඳන් A ලක්ෂයේ වෙත එන්න පුළුවන් පාරවල් කීයක් තියනවද නිකන් හිතන්නකෝ මේ ලක්ෂය ඉඳන් මේ ලක්ෂයේ වෙත හරිද සරල රේඛාව අමතක කරන්නකෝ අපිට ප්‍රශ්නයක් අහනවා දැන් මේ මේ තමයි වස්තුව හරි මේ තියෙන වස්තුව මේ වස්තුව මෙතනින් පටන් අරන් මෙතෙන්ට එන්න පුළුවන් පාරවල් කීයක් තියෙනවද ඈ මේ ලක්ෂය නම් මේ ලක්ෂයට පාරවල් 5යි 2යි 1යි හොඳයි අනන්තයක් තියෙනවා හොඳයි හරි ඒවා හිතන්න පුළුවන් කියන්නේ හොඳයි එතකොට ළමයි O ලක්ෂය නම් A ලක්ෂයට එන්න පුළුවන් පාරවල් අනන්තයක් තියෙනවනේ පාරවල් අනන්තයක්. දැන් ඊටන්නේ මේ පාරයක යනවා මෙතෙන්ට. හරිද? තව මේ වගේ පාරක ගිහිල්ලා එකක් යනවා මෙතෙන්ට. ඔය පාරවල් මන් දෙකක් යනවා. තව එකෙක් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එනවා. තුනයි. ඔය වගේ පාරවල් අනන්තයක් යන්ද හැකිනේ. ඔව්. ඔය පාරවල් අනන්තේ පාරවල් අනන්තෙම ඇඳ පාරවල් අනන්තයක් තියෙනවා. පාරවල් අනන්තේ නේද? අඩුම දුරක් තියෙන පාරක් තියෙනවා. මොකක්ද ඒ පාර? O ලක්ෂයයි A ලක්ෂයයි ආ කරන සරල රේඛීය දුරනේ මම කළු පාටින් අඳින්නේ
ඕසිට ඒ වෙත එන්න පුළුවන් කෙටිම පාර කෙටිම පාර සහ සරල වේගීය නේ ඔව් ඉතින් ඕගොල්ලන්ට මෙතන කිව්ව හැකි ඕසිට ඒ දක්වා දින කෙටිම දුර සරල රේඛීය දුර අපි විස්ථාපනීය ලෙස හඳුන්වනවා දැන් කෙනෙක් මේ පාරේ එනවා නම් වස්තුවක් නේ එතකොට අපිට කිව්ව හැකි ඕසිට ඒහි විස්ථාපනය හැබැයි දැන් මේවට අපි නිකන් ළමයි දුරවල් කියලා කියන්නේ ඕසිට මෙයා මේ පාර ගියොත් මේක දුර මේකත් දුරක් හරි මේකත් දුරවල් නේ දුරවල් කිහිපයක්ම අපිට ගන්න පුළුවන් ඕන්තරම් ප්‍රමාණයක් හැබැයි ළමයි ලක්ෂ දෙකක් අතර දින කෙටිම දුරට අපි කියනවා විස්ථාපනය කියලා එතකොට විස්ථාපනය කියන එක ළමයි දෛශිකයක් ඇත්තට මොකද දැන් දුර කිව්වහම ළමයි දිශාවක් නැහැ දැන් මේ පාරේ යද්දි එක එක දිශාවල් මේ පාරේ යද්දි එක එක දිශාවල් මේ එක එක දිශාවල් හෙට් වෙන්නේ යද්දි සහ දුරත් වෙනස් වෙනවා පාර වෙනස් වෙද්දි හැබැයි ළමයි මේ පාර ගත්තොත් නිශ්චිත දිශාවකට තියෙන්නේ සහ කෙටිම දුරක් තියෙන්නේ සරල රේඛීය දුරක් මේකට අපි කියනවා ළමයි විස්ථාපනය කියලා මේව නිකන් දුරවල් මේව නිකන් දුරවල් හරිද එතකොට මොකද්ද මේ විස්ථාපනයේ හේවත් පිහිටුම් දෛශිකය අපිට මෙහෙම ගන්න පුළුවන් නේද දැන් අපි කිසියම් කැනකට සාපේක්ෂව දැන් ගන්නකො මෙන්න වස්තුව චලිත වන සරල රේඛාව අපිට ඕන නම් ළමයි මේ සරල රේඛාවේ කිසියම් තැනක විස්ථාපනයේ බිඳුවයි කියලා ගන්න පුළුවන් විස්ථාපනය දැන්කො මෙතන තමයි අපි විස්ථාපනයේ බිඳුවක් ලෙස ගන්නෙ එතන එතන ඉඳන් ඊට පස්සේ වස්තුවක් මෙතන ඉන්නවා නම් මේ සරල රේඛාවක්නේ මෙතන ඉඳන් නිකන් සංඛ්‍ය රේඛාව වගේ මෙතන හිටන්නේ විස්ථාපනය මීටර 2යි මෙතන විස්ථාපනය මීටර 2යි හරිද මේ හරියේ විස්ථාපනය මීටර 4යි මෙතන වස්තුව මෙතන ඉඳන් මෙතෙන්ට ආව නම් එයාගේ විස්ථාපනය මීටර 2යි වස්තුව මෙතෙන් ආව නම් විස්ථාපනය මීටර 4ක් වෙනවා මම අහනවා මේ පැත්තට ගියා නම් මොකද හිතෙන්නේ මොන වස්තුවක් එනවා මේ පැත්තේ ඍණ 2යි මීටර 3 තැනක මේ සරල රේඛාවක් සංඛ්‍ය රේඛාවක් වගේ වස්තුව මෙතෙන්ට ආවොත් අපිට කිව්ව හැකි විස්ථාපනය ඍණ 2යි මීටර කියලා මොකද විස්ථාපනය ළමයි දෛශිකයක් නේද ඔයගොල්ලෝ දන්නවා එක පැත්තකට දෛශික ධන නම් අනිත් පැත්තට දෛශික ඍණනේ නේ එතකොට අපි සාමාන්‍ය ළමයි විස්ථාපනය ගද්දි විශාලත්වයක් තියෙනවා ඒ වගේම දිශාවක් තියෙනවා හැබැයි දුර කියද්දි විශාලත්වයක් විතරයි අපි ගන්නෙ විස්ථාපනය නැත්තම් පිහිටුම් දෛශිකය වස්තුවක පිහිටීම අපිට නිරූපණය කරන්න පුළුවන් දෛශිකයක් විදියට ඒක අපි විස්ථාපනය ලෙස හඳුන්වනවා නැත්තම් පිහිටුම් දෛශිකය හරි කියන්නේ මෙහෙම ඔකලෝ දෙම්මද විස්ථාපනය නැත්තම් පිහිටුම් දෛශිකය හරිද ඊපස්සේ දාන්න මාතෘකාව විස්ථාපනය හේවත් පිහිටුම් දෛශිකය විස්ථාපනය හේවත් පිහිටුම් දෛශිකය ඉක්මන් කරන්න අපි හිතන්නේ මෙන්න ළමයි ලක්ෂයක් ගන්නවා ඕ හරිද මේ ලක්ෂයට සාපේක්ෂව හිතන්න මෙන්න වස්තුවක් මේ හරිය දැන් ඉන්නවා චලිත වෙන ගමන් මේ හරියේ p ලක්ෂේ හරිද අපිට පුළුවන් මේ වෙලාවේ වස්තුවේ විස්ථාපනය ඕසිට p ට තියෙන කෙටිම දුර හරි මේකේ දිශාව ඉතින් අපිට මෙතන කෝණේ එකක් හරි තීටා හරිද තීටා කෝණයක් සහිතව මේ වෙලාවේ මෙච්චර විස්ථාපනයකින් මෙන්න වස්තුව මෙතන චලිත වෙමින් ඉන්නවා o අක්ෂය අපි ගන්න ළමයි විස්ථාපන බිඳුවක් වන ලක්ෂය සාපේක්ෂ ලක්ෂය දෙන්න සාපේක්ෂව තමයි අපි මෙතන විස්ථාපනය ඉදිරිපත් කරන්න ඕනේ හරි ලියන්න මෙහෙම විස්ථාපනය හේවත් පිහිටුම් දෛශිකය ලියන්න පිහිටුම දන්නා නිශ්චලයේයි සම්මත කරගත් පිහිටුම දන්නා නිශ්චලයේයි සම්මත කරගත් කැපිටල් O ලක්ෂයක සිට කැපිටල් O ලක්ෂයක සිට කැපිටල් O ලක්ෂයක සිට කැපිටල් P අංශුවට ඇති කැපිටල් P අංශුවට ඇති කෙටිම දුර කෙටිම දුර කෙටිම දුර පිහිටුම දන්නා නිශ්චලයයි පිහිටුම දන්නා නිශ්චලයයි සම්මත කරගත් ඕනෑමති ලක්ෂයක සිට
ඕනෑමති ලක්ෂයක සිට p අංශුවට ඇති කෙටිම දුර p අංශුවට ඇති කෙටිම දුර දිශාවත් සමග මේ දිශාව තමයි මෙතන කෝණය මේ කෝණය තමයි තීටා දිශාව දිශාවත් සමග ඉදිරිපත් කළ විට දිශාවත් සමග ඉදිරිපත් කළ විට ඉදිරිපත් කළ විට ඕට සාපේක්ෂව කැපිටල් P අංශුවේ ඉක්මනට ලියන්න ඕට සාපේක්ෂව කැපිටල් P අංශුවේ ඕට සාපේක්ෂව කැපිටල් P අංශුවේ විස්ථාපණයේවත් විස්ථාපණයේ හේවත් අපි කියනවා තමයි පිහිටුම් දෛශිකයේ ලැබෙන්නේ පිහිටුම් දෛශිකයේ ලැබෙයි පිහිටුම් දෛශිකයේ ලැබෙයි මේක තමයි විස්ථාපණයේ අර්ථ දක්වන හරිම විදිය දැන් ඕගොල්ලෝ ඕලල් කාලේ කියන්නේ අර කෙටිම දුර කියලානේ ලක්ෂ දෙකක් අතර මේක තමයි හරිම විදිය හරිද කිසියම් ලක්ෂයක් අපි විස්ථාපණයේ ශුන්‍යයි කියලා ඒ කියන්නේ විස්ථාපණයේ මෙතන බිංදුවයි කියලා සම්මත කරගන්නවා ඒක අපිට ගණන් හදද්දී ඕනම තැනක් ගන්න පුළුවන් මම මේ සාධාරණව මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ හරිද වස්තුවක් චලිත වෙද්දී එයා චලිත වන පාරේ අපි විස්ථාපණයේ බිංදුව වන තැනක් සම්මත කරගන්නවා මම මෙතන විස්ථාපණයේ බිංදුවයි කියලා ගන්නවා අරගෙන දැන් වස්තුව මෙතන නින්නේ මේ වස්තුවේ දැන් පිහිටීම දිශාවත් එක්ක සරල රේඛාවක් ඔස්සේ අපිට මෙතන ඉඳන් මෙතන තියෙන සරල රේඛාව ඇඳලා ඒකේ දිශාව කියන්නේ මේ කෝණේ දෛශිකයක් නේ විස්ථාපණයේ නේ ඒ විශාලත්වයක් එනවා විශාලත්වය කියන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන සරල රේඛාව දිග දිශාව කියන්නේ මේ කෝණය දිශාව හරිද අපිට කෝණයක් මගින් ඉදිරිපත් කරන්න පුළුවන් දිශාව එතකොට මේ දිශාව අපිට කෝණයක් මගින් ඉදිරිපත් කරොත් මෙන්න මේ p අංශුවේ මේ වෙලාවේ මේ p වස්තුවේ චලිත වන වස්තුවේ විස්ථාපණය හෙවත් මෙයාගේ පිහිටුම් දෛශිකය තමයි මේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ හරි පිහිටුම් දෛශිකය හෙවත් විස්ථාපණය හොඳයි දැන් අපි ඊට වඩා මේකේ නිකන් සාමාන්‍ය රූප සටහනක් ගන්නොත් මේ විදිහට මේක අරගන්න හරි මේ O කියලා කියන්නේ විස්ථාපණයේ බිඳුවක් වන ලක්ෂය. විස්ථාපණයේ බිඳුවක් වන ලක්ෂය නම් θ කෝණයක් ආනතව ඔන්න P වස්තුව මෙන්න මෙච්චරක් දුරින්. දැන් ඔන්න ඊතලයක් දාලා බලන්න දෛශිකයක්නේ. දැන් මේ OP දෛශිකයෙන් නිරූපණය වෙන්නේ P ලක්ෂයේ විස්ථාපණය. මේ වෙලාවේ මේ වස්තුව මෙතන ඉන්නවා නම් එයාගේ විස්ථාපණය. දැන් මේකේ විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා විස්ථාපණය දෛශිකයක් මේක හරි දෛශිකයක් මේක අඳ ගන්න රූපය රූපය අනිත් හරි දැන් අපිට ළමයි හම්බ වෙන්නේ ගණන් වල මේ සරල රේඛාවක් දිගේ වස්තුවක් සිදු ගන්න චලිතයනේ ඒකෙන් දිශා ගොඩක් නැහැ මෙන්න වස්තුව චලිත වෙන සරල රේඛාව මෙහෙම ගන්නු අපි මෙහෙමයි ගන්නෙ මේ හිතන්න වස්තුව චලිත වන පාර. දැන් මෙහෙම මෙයා සාධාරණව හඳුන්වුවාට අපිට සාමාන්‍ය මෙච්චරයි ඕනේ. මෙන්න වස්තුව චලිත වන පාර. අපි ළමයි ඕකේ කිසියම් ලක්ෂයක් ගන්නවා විස්ථාපණයේ බිඳුවක් වන. මේ ඕ ලක්ෂය වගේ. එතන ළමයි විස්ථාපණයේ බිඳුවක් වන තැන. අපි ඒක සම්මත කරගන්නවා එතන. අපි මෙතන ගමු කියලා ගමු. ඒක ගානක් හදද්දී ඕන තරම් ගත හැකියි. හරිද? මම මෙන්න මේ ලක්ෂය එක සම්මත කරගන්නවා විස්ථාපණයේ ශුන්‍යයක් වන තැන. අපි එතනදී කියනවා ළමයි සමුද්දේශ ලක්ෂය කියලා. සමුද්දේශ ලක්ෂය. සමුද්දේශ ලක්ෂය කියන්නේ මොකද්ද එතකොට? විස්ථාපණය මේක නිකන් සංඛ්‍යා රේඛාව වගේ හරියට විස්ථාපණය බිඳුවක් ලෙස අපි ගන්න තැන විස්ථාපණය ශුන්‍ය වන ලක්ෂය. විස්ථාපණය බිඳුවක් වන ලක්ෂය ශුන්‍ය වන ලක්ෂය. හරි එතකොට විස්ථාපණය කියන්නේ දෛශිකයක් නේ ළමයි. එතකොට දැන් වස්තුවක් චලිත වෙන්නේ මේ රේඛාවෙනි. එක්ක මෙහාට යන්න පුළුවන් මෙහාට යන්න පුළුවන්. මේක නිකන් සංඛ්‍යා රේඛාව වගේ මතක තියාගන්න. හරි දැන් හිතන්න අපි මේ බිඳුවෙන් දකුණු අත පැත්තේ අපි විස්ථාපන ධන කියලා ගත්තොත් මේ පැත්තේ විස්ථාපන ධන. S කියන්නේ විස්ථාපණයේ අංගණය කරන විදිය. මේ පැත්තේ විස්ථාපන ඍණ. එතන හිතන්න ඕන වස්තුවක් දැන් මේක දිගේ යනවා චලිත වෙනවා. චලිත වෙද්දි හිතන්න මෙතන ඉන්නවා දැන් වස්තුව ඇවිල්ලා. මෙතන විස්ථාපනයේ ධන දෙකයි මේකද. දැන් මේ වෙලාවේ වස්තුවේ ළමයි විස්ථාපනය කීයද?
දන 2යි මීටර. මෙතන ඉඳන් දන පැත්තේ මීටර 2ක් දුරින් ඉන්නේ. දුර කිව්වත් අවුලක් නැහැ. හැබැයි විස්ථාපනය මෙතන අපිට කෙලින්ම ගන්න පුළුවන් දන 2යි මීටර කියලා. හරිද? වස්තුව හිතන්න මෙතෙන් දෙනවා. මෙතන දන 5යි මීටර දැන්. දැන් විස්ථාපනයේ දන 5යි. වස්තුව මෙතනින් චලිත ආරම්භ කරලා මෙතන ඉදදී විස්ථාපනයේ බිඳුවයි මේ සරල රේඛාව දිගේ එනවා මෙතනට. ඒතකොට විස්ථාපනයේ දන 2යි. දැන් ළමයි දිශාව නිකන් ඕගොල්ලන්ට පේනවා නැගිනහිර පැත්තට මේ නැගිනහිර පැත්තට මේ වෙලාවේ වස්තුවේ විස්ථාපනයේ මීටර 2යි. මෙතනට ආවහම මෙතන ඉඳන් මීටර 5ක් ඇවිල්ලා නේ. සරල රේඛාව දිගේ එන්නේ කෙලිම විස්ථාපනයේ. දුර කියන්නත් පුළුවන් වැරද්දක් නැහැ දුර කිව්වා කියලා. හරි මේ වෙලාවේ වස්තුව මීටර 5ක් දුරින් ඉන්නේ. මේ වෙලාවේ වස්තුව මීටර 2ක් දුරින් ඉන්නේ. හැබැයි ළමයි අපිට කෙලින්ම අර විස්ථාපනයේ ගියද්දී හරියටම ඉන්න තැන කිව්ව හැකියි. දැන් හිතන්නකෝ වස්තුව මේ පැත්තේ හිටියෝ. දැන් වස්තුව මේ පැත්තේ යනවනේ. වස්තුව මේ පැත්තේ ඍණ 2යි මෙතන මීටර සංඛ්‍යා රේඛාව වගේ මෙතන බිඳුව මේ පැත්තේ ධන සංඛ්‍යා මේ පැත්තේ ඍණ සංඛ්‍යා. දැන් අපිට කිව්ව හැකියි වස්තුව මේ වෙලාවේ ඉන්නේ ඍණ 2යි මීටර විස්ථාපනයක් සහිතව. එතකොට අපිට තේරෙනවා ළමයි මෙතන ඉඳන් වම් අත පැත්තේ ඍණ 2ක් දුරින් තමයි ඉන්නේ මීටර. ඒ කියන්නේ මීටර 2ක් දුරින්. නැත්නම් අපිට මෙහෙම කිව්වොත් ළමයි වස්තුව ඉන්නේ මීටර 2ක් දුරින්. එතකොට මෙහෙන් 2ක් දුරින්ද මෙහෙන් 2ක් දුරින්ද? හරියට ගියා ගන්න බෑනේ. වස්තුව ඉන්නේ මීටර 2ක් දුරින් කිව්වොත් අපි දන්නේ නැහැ මේ පැත්තේ 2ක් දුරින්ද මේ පැත්තේ 2ක් දුරින්ද. හැබැයි අපි කිව්වොත් ධන 2යි මීටර දුරින් කියලා අනිවාර්යෙන් වස්තුව මේ පැත්තේ 2ක් දුරින්. ඍණ 2යි මීටර කිව්වොත් අනිවාර්යෙන්ම වස්තුව මේ පැත්තේ මීටර 2ක් දුරින් තමයි ඉන්නේ. අර විස්ථාපනයේ ගද්දි වැදගත්. හලයි එකක් ගන්න මේ රූපය අරගන්න. වස්තුව චලිත වන සරල රේඛාව මෙතන දාගන්න විස්ථාපනයේ බිඳුවයි කියලා. එතෙන්ට අපි කියන්නේ සමුද්දේශ ලක්ෂය. නැත්නම් විස්ථාපනයේ ශුන්‍ය වන ලක්ෂය. මේ වස්තුව මෙතන හිටියොත් විස්ථාපනයේ බිඳුවයි, මෙතනදී හිටියොත් විස්ථාපනයේ 2යි, මෙතනදී විස්ථාපනයේ 5යි. මේ පැත්ත හිටියොත් විස්ථාපනයේ මෙතන ඍණ 2යි. මේ රූපය අනි දෛශිකයක් නැහැ විස්ථාපනයේ කියන්නේ. අර ඉක්මනට අදින් අර කිසියම් තැනකට සාපේක්ෂව තමයි අපි විස්ථාපනය ළමයි ඉදිරිපත් කරන්නේ. එතන විස්ථාපනයේ බිඳුවයි කියලා අරන් තමයි එතනට සාපේක්ෂව තැන තවත් තැනක විස්ථාපනය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. දැන් ඊට යන වස්තුවක් ඕවල ඉඳන් P ලක්ෂයට එනවා. පාරවල් මන් තුනක් යනදන්. එතකොට මෙන්න මේ O සිට P ට තියෙන කෙටිම පාරට අපි කියනවා කෙලින්ම විස්ථාපනය කියලා නේ. මෙතෙන්ට ආවම මෙතන ඉඳන් එතකොට අපි විස්ථාපනය ගත්තොත් මේක තමයි විස්ථාපනය ලෙස ගන්න වෙන්නේ. මේක විස්ථාපනය. එතකොට නිවර දිශාවක් තියෙනවානේ කෙලින්ම මේ පැත්තට. හරිද? මේ පාරවල් ළමයි අපිට දුරවල් ලෙස තමයි ගන්නෙ දුර. මේකත් දුරක් එතකොට. ඒකත් අඳගන්න. ඔසිට P ලක්ෂයේ වෙත වස්තුවක් එන පාරවල් මන් තුනක් ඇඳලා තිනවා. මේව නිකන් දුරවල්. හරිද? දුරවල් නිකන් දිගක් විතරයි එන්නේ දිශාවක් ගන්න බෑ ඒකේ. දුර කියන එකට ළමයි මේ දිශාවක් නෑ. අදිශ රාශියක් දුර කියන්නේ. විස්ථාපනය කියන එකට නිශ්චිත දිශාවක් තියෙනවා සහ විශාලත්වයක් තියෙනවා. හරිද? දුර සහ විස්ථාපනයේමයින SI එකේ මොකද්ද? ඈ දුර විස්ථාපණයමයින SI එකකේ මීටර ඈ දෛශික වෙන්නේ විස්ථාපණයේ විතරයි දුර අදිශ රාශියක් සාමාන්‍ය එකක අපි සාමාන්‍යයෙන් කිලෝමීටර එහෙම පාවිච්චි කරනවා ගණන් හදද්දී SI එකකේ මීටර හරිද ඒතර විස්ථාපණය දෛශික රාශියක් වෙනවා දුර අදිශ රාශියක් වෙනවා මේකත් ඇඳලා යටින් ලියන්න විස්ථාපණය දෛශිකයකි දුර අදිශ රාශියකි අදිශයකි
හරිද විස්ථාපනයේ සහ දුරමයින SI ඒකකය අන්තර්ජාතික අපි සම්මත කරගත්ත ඒකකය මොකද්ද ඈ මීටර සිම්පල් ලේන් හරි වෙනත් ඒකක වශයෙන් අපි කිලෝමීටර පාවිච්චි කරනවා දුර විස්ථාපනයේ වනිත්‍ති වෙනත් ඒකක කිලෝමීටර SI ඒකකයේ මීටර ඒ ටික රකා ලියන්න දුර සහ විස්ථාපනය හරි මේකේ මාන ඔයගොල්ලන්ට මතකයි මාන එන්නේ L නේ හරිද දුර විස්ථාපනයේ මාන ගත්තොත් L වල ධන එක දර්ශකයේ එන්නේ හරි දැන් අපි ඊට පස්සේ ළමයි එන්න හදන්නේ දුර විස්ථාපනයේ හරි වේගය සහ ප්‍රවේගයට එන්න හදන්නේ ඉක්මන් කරන්න මේවා සාමාන්‍ය දේවල් ඉක්මන්ට මේක ලියා ගන්න හරිද ඊට පස්සේ අනුමාත්‍රකාව දාන ළමයි වේගය වේගය මොකද්ද ළමයි මේ වේගය කියලා කියන්නේ වේගය හරිද මොකද්ද ඔය දැන් වස්තුවක් චලිත වෙද්දී හරිද එයාගේ එයා ගමන් කරපු දුර ඒ සඳහා ගත වෙච්ච කාලයෙන් මිදුවම එන්නේ වේගය නේ එතකොට අපි කියනවා මොකක් දුර වෙනස් වීමේ ශ්‍රීකතාවය හරිද හිතන්නකෝ වස්තුවක් මෙතනින් පටන් අරන් මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලය වස්තුව මෙතනින් චලිත ආරම්භ කරනවා t සමානයි බිඳුවෙදි මේ කාලය මෙතනින් වස්තුව චලිත ආරම්භ කරලා මේ පාර දිගේ මෙතෙන්ට එද්දි ගත වෙච්ච කාලය t කාලයක් ගත වුණා කිසියම් කාලයක් ගත වුණා එයා ආපු දුර හිතන්න s කියලා s නැත්නම් අපි ළමයි මේක සාමාන්‍යයෙන් s හරි d හරි මොකක් හරි දැම්මයි ඇයි හරිද d එයා මෙතන ඉඳන් මෙතෙන් දෙද්දී ආපු දුර d වලින් අංකණය කරමු හරිද ගත වෙච්ච කාලයේ t වලින් අංකණය කරමු එතකොට මට මෙතන ළමයි ලියුවේ හැකි මෙයාගේ වේගය නේ වේගය කියලා කියන්නේ එයා ගමන් කළ දුර ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදන්න ඕනේ නේ ගමනට ගත වූ කාලයෙන් අපි සාමාන්‍ය ළමයි වේගය අංකණය කරනවා v වලින් වේගය v වලින් අංකණය කරනවා v සමානයි මොකක්ද වෙන්නේ මෙතන ගමන් කළ දුර d බෙදන්න ගත වෙච්ච කාලයේ t වලින් ඉක්මන් ලියා ගන්න වේගය මේ රූපය ඇඳලා වේගය සමානයි ගමන් කළ දුර ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ ඉසල වේගය අපි ඊට පස්සේ ප්‍රවේගයට එමු ඉසල වේගය ලියා ගන්නකො වේගය හරි යම් වස්තුවක චලිතයකදී දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය රූපය ඇඳලා ඉක්මනට වස්තුව O වලින් පටන් අරන් t සමානයි බිඳුවේදී d දුරක් ගමන් කරා ගත වෙච්ච කාලයේ t වස්තුවේ වේගය කියලා අපි ගන්න ළමයි දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ යා ඒකක කාලයකට කොච්චර දුරක් ගමන් කරනවද? දැන් උදාහරණයක් හිතන්නකෝ මෙතන ඉඳන් මෙතෙන්ට හරිද මීටර 50ක් තියෙනවා දුර. ගත වෙච්ච කාලය තප්පර 10ක් ගත වුණා. වස්තුවට මීටර 50ක් එන්න තප්පර 10ක් ගත වුණා. ඒත් ඒකේ තමයි දැන් වේගය කියලා කියන්නේ අර ඒකක කාලයකට කොච්චර දුරක් ගමන් කරනවද? ඒකක කාලයක් කියලා කියන්නේ එක්කෝ මෙතන තප්පරනේ තප්පරේට තප්පරයකට මෙයා කොච්චර දුරක් යනවද ඒක තමයි වේගයෙන් අදහස් කරන්නේ දැන් මෙතන ඉඳන් මේ පාර දිගේ මෙතෙන්ට එද්දී මීටර 50ක් එන්න තියෙනවා මීටර 50ක් එන්න තියෙනවා ඒ සඳහා ගත වුණාලු තප්පර 10ක් වස්තුවට මෙතන ඉඳන් මේ පාර දිගේ මීටර 50ක් එන්න තප්පර 10ක් ගත වුණා නම් මට කියන්න මෙතන මේ වස්තුව ගමන් කරපු වේගය කියලා දෙන්නේ ගමන් කරපු දුර මීටර 50 ගත වෙච්ච කාලය තප්පර 10ෙන් බෙදන්න ඕනේ එතකොට මෙතන ඕගොල්ලන්ට එනවා ළමයි වේගය කීයද ඈ 50 10 න් බෙදුවාම 5යි නේ ඔව් උඩ මීටර මේ s එක උඩට එද්දි s ඍණ එකක් වෙනවා වස්තුවේ වේගය තප්පරයට මීටර 5යි ඒකේ තේරුම ළමයි වස්තුවක වේගය කියලා කියන්නේ
ඒකක කාලයකට වස්තුව කොච්චර දුරක් ගමන් කරනවද ඒකක කාලයකට කියන්නේ මෙතන නම් තප්පරයකට ඔක පැයකට වෙන්නත් පුළුවන් මිනිත්තුවකට වෙන්නත් පුළුවන් මේක නම් තප්පරයකනේ තප්පරයට මේ වස්තුව මීටර් 5ක දුරක් ගමන් කරනවා තප්පරයක් යද්දි මීටර් 5ක් වෙනවා තව තප්පරයක් යද්දි මීටර් 5ක් වෙනවා මේ හොම හොම ගිහිල්ලා තප්පර 10 යද්දි මීටර් 50ක් මෙවිලා හරි ටක්කල මේකත් ඕන නම් හොම අගයන් දාලා වේගය ගන්න මේ වෙලාවේ වස්තුවේ වේගය තප්පරයට මීටර් 5යි තප්පරයට මීටර් 5යි හරිද උතර චලිත චලනයේ වෙන වස්තුවක මේ චලිත වෙන වස්තුවක දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය එම වස්තුවේ වේගය ලෙස අර්ථ දක්වේ කියන්නේ රතු පෑනින් හරි මේකට වැඩි වෙලාවක් ගන්න එපා ඉක්මන ලියාගෙන යන්න හරිද රතු පෑනින් ලියන්න චලනයේ වෙන වස්තුවක මේ වලම අර්ථ දක්වීම නේ අර්ථ දක්වීමනේ චලනයේ වෙන වස්තුවක දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය ශීඝ්‍රතාවයක් ගද්දි ළමයි කාලයෙන් බෙදන්න ඕනේ දුර වෙනස් වෙච්ච ප්‍රමාණය ගමන් කරපු දුර ගත වෙච්ච කාලයෙන් බෙදුවාම තමයි ශීඝ්‍රතාවය එන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය චලනයේ වෙන වස්තුවක දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය එම වස්තුවේ වේගය ලෙස අර්ථ දක්වේ චලනයේ වෙන වස්තුවක දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගය ලෙස ඔලුවට දාගෙන ලියන්න සිද්ධිය චලනයේ වෙන වස්තුවක දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගය ලෙස හැඳින්වේ වේගය ලෙස හැඳින්වේ හරිනේ වේගය ළමයි අදිශ රාශියක් වේගය අදිශ රාශියකි වේගය අදිශයකි අදිශ රාශිය හරි SI ඒකකය මොකද්ද SI ඒකකය තප්පරයට මීටර තප්පරයට මීටර තවත් වෙනත් ඒකක තියෙන අපෑඩ කිලෝමීටර නේ අපි ඒවා පස්සේ ගැන කතා කරමු වෙනත් ඒකක හරිද වේගයයි SI ඒකකය තප්පරයට මීටර ms විනේක හරි දැන් ළමයි දාන්න ප්‍රවේගය ප්‍රවේගය අනුමාත්‍රකාව දාන්න ප්‍රවේගය ප්‍රවේගය හරි හොඳයි දැන් මෙහෙම හිතන්නකෝ ඔව් දැන් ළමයි මට කියන්න දැන් මේ වස්තුව මේ පාර දිගේ මීටර් 50ක් ගිහිල්ලා මෙතෙන්ට ආවනි අපර 10ක් ගත වුණානි මම අහනවා ළමයි මෙහෙම දෙයක් දැන් O සිට දැන් O වලින් පටන් අරන් P දක්වානේ ආවේ හිතන්නකෝ O සිට මං P යා කරොත් සරල රේඛාවකින් මෙන්න මේ දින ළමයි විස්ථාපනයේදී දැන් වස්තුව O වලින් පටන් අරන් P දක්වානේ ආවේ කොහොම හරි ඔය ආපු පාර තමයි මේ තියෙන්නේ මට කියන්නේ එයා ආපු විස්ථාපනය කොච්චරද O වලින් නම් P ට තියෙන කෙටි මුදුර මෙන්න මේ දිශාවටනේ මෙන්න මේ දිශාවට O සිට ඊට තියෙන කෙටි මුදුර අපි අඳුන්වනවා විස්ථාපනය කියලා. ඉතින් කො විස්ථාපනයේ මේ වෙලාවේ මෙතන ඉඳන් මෙතෙන්ට මීටර 40යි. විස්ථාපනය. නේ? O සිට P ට තියෙන කෙටි මුදුර. දැන් මිනිහා ආවේ ඉතින් කො මේ වාරේ තමයි. අහිම ආවට ඌ ආවේ O වලින් ඉඳන් B දක්වානේ කොහොම හරි. O සිට P ට තියෙන කෙටි මුදුර අපි කියන්නේ විස්ථාපනයේනේ. ඔව් විස්ථාපනයේ මීටර 40යි. එතකොට ගත වෙච්ච කාලයේ තප්පර කීයද 10යිනේ. මෙතන ඉඳන් මේ පාරේ ඔහම මෙතෙන්ට එන්න තප්පර 10ක් ගත වුණා. හැබැයි ළමයි මේ වස්තුව සිදු කරපු ඇත්තම විස්ථාපනය කීයද? මීටර 50ක දුරක් ආවට එයා සිදු කරපු විස්ථාපනය මෙතන ඉඳන් මෙතෙන්ට දින කෙටි මුදුර. පටන් ගත්ත තැන ඉඳන් අන්තිමට ආපු තැනට දින කෙටි මුදුර මීටර 40යි. එතකොට ළමයි මේ වස්තුවේ අපිට ප්‍රවේගය ඉදිරිපත් කරනවා නම් මොකද කරන්න ඕනේ? ප්‍රවේගය ගද්දී අපිට කරන්න තියෙන්නේ වස්තුව සිදු කළ විස්ථාපනය. මෙතන ඉඳන් මෙතෙන්ට විස්ථාපනය කොච්චරක් එයා කොච්චර විස්ථාපනයක් සිදු කරාද මේ වස්තුව සිදු කළ විස්ථාපනය බෙදන්න ඕනේ නේ ගත වෙච්ච කාලේ ඔව් එතකොට මම දැන් අහනවා වස්තුවේ ප්‍රවේගය මොකද ඔයගොල්ලෝ හිතන්නේ ප්‍රවේගය ගත්තොත් මේ වෙලාවේ හරිද ප්‍රවේගය අපි v වලින්මයි අංකණය කරන්නේ වස්තුව සිදු කළ විස්ථාපනය හිතන්නේ s ගත වෙච්ච කාලයේ ටී ඔන්න සම්බන්ධයි අර වගේ තමයි ඉතින් මෙතෙන්ට දාන්න ඕනේ විස්ථාපනය ප්‍රවේගය හොයද්දි විස්ථාපනය දාන්න ඕනේ
නේ වේගය හොයද්දී දුර දාන්න ඕනේ කාලය කොහොම ගත්තත් වෙනස් වෙන්නේ නැහැ නේ ඊට වස්තුවේ මේ වෙලාවේ ප්‍රවේගය ගත්තොත් එයා සිදු කරපු විස්ථාපණය මෙතන ඉඳන් මෙතෙන් ආවි කොහොමත් මේ පාරේ ආවට එයා ඇත්තටම පටන් ගත්ත තැනයි අන්තිමට ආපු තැනයි අතර තියෙන කෙටිම දුර සරල වේගීය දුරනි විස්ථාපණය කියන්නේ මීටර 40ක විස්ථාපනයක් තමයි සිදු කරලා තියෙන්නේ ගත වෙච්ච කාලේ තප්පර කොහොමත් 10ක් යනවානේ තප්පර 10ක් ගත උනානේ තප්පර 10යි ඉතින් මෙතන ඕගොල්ලන්ට පේනවා එන්නේ කියද තප්පරේට මීටර 4යි කියලා එන්නේ ප්‍රවේගය හරි ප්‍රවේගය කියලා දාලා ලියා ගන්න වස්තුව සිදු කළ විස්ථාපනයේ ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ ප්‍රවේගය ඉක්මන් කරන්න හරි මේක කලින් එකේ මැන්දක් තමක් නැහැ අත ආයි පාරක් අග්ගල මේක ඇඳලා ගන්න හරි ප්‍රවේගය ප්‍රවේගය කියලා කියන්නේ ළමයි චලනයේ වන වස්තුවක විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය එයා සිදු කළපු විස්ථාපනයේ ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ ඒකක කාලයකට කොච්චර විස්ථාපනයක් සිදු වෙනවද දැන් වස්තුව මේ පාරේ ආවත් ළමයි තප්පර 10ක් යද්දි මෙතෙන්ට අපි කෙටිම දුර ගත්තොත් මේක නෙන්නේ මීටර 4යි කියලා මම දුන්නේ තලියන්නේ තප්පරයකට මීටර 4 ගානේ මේක දිගේ යනවා වගේ වැඩක් තමයි වෙන්නේ නේ නම් මේ පාර දිගේ යවනම් තප්පරයකට මීටර 4 ගානේ වගේ එන්නේ උඩට නිකන් එහේ ඒ වගේ අදහසක් නෙන්නේ විස්ථාපනය ගත්තාම තප්පරයකට මෙයා මීටර 4ක විස්ථාපනයක් සිදු කරනවා මේ පාර දිගේ ගියාට සෑම තප්පරයකටම නිකන් මීටර 4ක විස්ථාපනයක් සිදු කරනවා වගේ අදහසක් තමයි මේකේ එන්නේ ප්‍රවේගය දෛශික රාශියක් ප්‍රවේගය චලනේවන වස්තුවක විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගය ලෙස අර්ථ දක්වේ චලනය වන වස්තුවක විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය චලනය වන වස්තුවක විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය චලනය වන වස්තුවක විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගය ලෙස හැඳින්වේ ප්‍රවේගය ලෙස හැඳින්වේ හරිනේ චලනය වන වස්තුවක විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය හොඳයි හරි මට කොටක් කලින් අර මාන ගන්න අමතකුණා මේ ප්‍රවේගය සහ වේගය මාන ගත්තොත් මොනවද එන්නේ නෑ මාන ප්‍රවේගය හරි විස්ථාප මේ ප්‍රවේගය හෝ වේගය ප්‍රවේගය නැත්තම් හරිද වේගය මාන ගන්න මාන ලියන් මාන ප්‍රවේගය සහ වේගය මාන මොකක්ද එන්නේ ඈ මාන ගත්තට වෙනස් වෙන්නේ නැහැ නේ වේගය ගත්තත් ප්‍රවේගය ගත්තත් නේ දිගක් බෙදීම කාලයක් නෙන්නේ එතකොට මොකක්ද එන්නේ මාන ඈ දිග l බෙදීම t මා කාලේ මාන t නේ t උඩට එද්දී lt ඍණ එක නේ lt ඍණ එක lt ඍණ එක නේ ප්‍රවේගයේ වේගයේ මාන lt ඍණ එක ඒකකයේ තප්පරයට මීටර SI ඒකකයේ හරිද තමයි මේකේ අපි ප්‍රවේගය සහ වේගයේ වෙනත් ඒකක වේගය සහ ප්‍රවේගය මනින වෙනත් ඒකක මොනවද වෙනත් ඒකක ලෙස අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට පාවිච්චි කරනවා මේ පැයට කිලෝමීටර් කියන ඒකකේ නේ වස්තුවක් පැයකට යන දුර ප්‍රමාණය නැත්නම් නේ පැයකට සිදුවන විස්ථාපනය කිලෝමීටර් වලින් මොකද වේගයයි ප්‍රවේගයයි අතර තියෙන වෙනස වෙනස ළමයි මෙහෙම ඉදින් කියන්නේ. එතකොට දැන් මම මෙතන මම උදාහරණයක් අරන් පැහැදිලි කරෙත් ඒකයි. දැන් වස්තුව හිතන්නකෝ මම මේ කිව්වේ මේ වගේ පාරක යනවා නම්. මේ වගේ පාරක ගියොත් මීටර 50ක් යනවනේ. තප්පර 10ක් ගත වුණානේ. එතකොට වේගය ගත්තොත් ළමයි එයා ගමන් කරපු දුර ගත වෙච්ච කාලයෙන් මෙතුවාම තමයි වේගය එන්නේ. හැබැයි ළමයි ප්‍රවේගය ගත්තදී අපි ගන්නේ ළමයි අර ඒ ලක්ෂ දෙක අතර තියෙන කෙටිම දුර. කෙටිම දුර අරන් තමයි ගත වෙච්ච කාලයෙන් බෙදන්නේ. හැබැයි ළමයි දැන් වස්තුව බැරිලාකත් මේ පාරෙම ගියොත් මොකද වෙන්නේ කියන්නේ? ඕවලේ ඉඳන් B දක්වා මේ කෙටිම දුර තියෙන පාරෙම ගියොත් මොකද වෙන්නේ?
එතකොට ළමයි වේගයයි ප්‍රවේගයයි එක මාගයන් තමයි එන්නේ. හිතන්නකෝ දැන් වස්තුව මෙතන ඉඳන් මෙතෙන්ට මේ පාරෙම එනවා. සමවේගී පාරෙම. තප්පර 10ක් කියද්දි හිතන්නකෝ මීටර් 40ක් ආවා නිගමට. හරිද? තප්පර 40ක් හරින අපි දැන් තප්පර 8ක් කියලා ගමු කොහොමද? තප්පර 8ක් කියලා හරි. මේ වස්තුව මෙතන ඉඳන් මේ සල්ල රේඛීය පාරෙම ආව පීඩක්වා. හරි මීටර් 40ක් ආවනේ. තප්පර 8ක් තුල. එතකොට මේකේ වේගය ගත්තත් කීයද ඉන්නේ බලන්නකෝ. 40 බෙදීම 8. මොකද දැන් ගමන් කරපු දුර වෙන්නේ ළමයි 40යි. මේකේ විස්ථාපනයක් 40යි. හරි ඒ වගේ තැන්වල වේගයේ විශාලත්වයයි ප්‍රවේගයේ විශාලත්වයයි සමාන වෙනවා. හැබැයි අර වේගය කියන එක අදිශයක් ප්‍රවේගය කියන එක දෛශිකයක් කියලා මතක තියාගන්න. හරි 40 බෙදීම 8 කීයද 5යි එන්නේ නේ. දැන් හිතන්නකෝ වස්තුවක් මේ වගේ පාරක කොහොම යනවා නම්. හරි මේ වගේ පාරක යනවා නම් කියන්නේ මේකේ මීටර තියෙනවා අපි ගත්තොත් නිකන් කීයද? ඕන්න මීටර 60ක්. මේ වගේ පාරක ගිහිල්ලා මෙතෙන්ට එන්න තප්පර 10ක් ගත වුණා. හරිද? වස්තුව ඇත්තටම මේ වගේ පාරක යන්නේ. මීටර මේ පාරේ 60ක් යන්න තියෙනවා. මීටර 60ක් ගියාම තමයි මෙතෙන්ට එන්නේ. තප්පර 10කුත් ගත වුණා. එතකොට වේගය ගත්තොත් කීයද එන්නේ? වේගය ගත්තොත් එන්නේ ගමන් කරපු දුර 60 බෙදන්න ගත වෙච්ච කාලයෙන් 10යි. 60 බෙදීම 10 කීයද? 6යි. තප්පරේට මීටර. තප්පරේට මීටර 6ක වේගයක් තියෙනවා වස්තුවට. අපෙන් අහුවොත් වස්තුවේ නිකන් ප්‍රවේගය. වස්තුවේ දැන් වස්තුව මේ පාරේ ගියාට ළමයි අපිට නිකන් අහන්න පුළුවන් වස්තුවේ ප්‍රවේගය කීයද කියලා. ප්‍රවේගය. එතකොට අපි බලන්න ඕනේ පටන් ගත්ත ලක්ෂයයි අන්තිමට ආපු ලක්ෂයයි අතර තියෙන කෙටිම දුර. සරල රේඛීය දුර. අන්න ඒක මීටර 40යි නම් ඒක බෙදෙනවා ගත වෙච්ච කාලයෙන්. තප්පර 10ක් ගත වුණානේ. එතකොට ළමයි එන්නේ කීයද? එතකොට එන්නේ 4යිනේ තප්පරේට මීටර. මේක ප්‍රවේගය. වේගයට එන්නේ තප්පරේට මීටර 6යිනේ. ඒක වේගය. ඒ කියන්නේ දැන් වස්තුව මේ පාරේ යනවා නම් තප්පරයකට මීටර 6 ගානේ යනවා කියන එකේ අදහස. වස්තුව මේ පාරේ යනවා නම් ඒකේ අදහස සරල රේඛීය පාරේ. කිසියම් දිශාවක් ඔස්සේ නේ නිශ්චිත දිශාවක් තියෙනවා. මේකේ නිශ්චිත දිශාවක් තියෙනවනේ. මේ පාරේ ළමයි නිශ්චිත දිශාවක් නැහැ නේ. තේරෙනවද වෙනස? මේ පාරේ යද්දි එක එක දිශාවලට යනවා. අදිශ රාශියක් වේගය. මේ පාරේ යද්දි නිශ්චිත දිශාවක් තියෙනවා. ඒ දෙකේ වෙනස. මේ පාරේ යද්දි නිශ්චිත දිශාවක් නැහැ. ඒ වගේ වෙලාවක අපි ගන්න එතකොට වේගෙනේ. ගමන් කරපු දුර ගත වෙච්ච කාලයෙන් බෙදුවාම තප්පරයට මීටර 6යි. ඒ එන්නේ වේගය. අපේ ප්‍රවේගය හවොත් මේ වස්තුවේම ප්‍රවේගයක් ගන්න පුළුවන්. ප්‍රවේගයක් දී දැන් මූ මෙච්චරම රවුම් ගහලා ගහලා මෙතෙන්ද න්යාවේ අන්තිමට. එතකොට අපි බලන්නේ පටන් ගත්ත ලක්ෂය නම් අවසාන ලක්ෂයේ තියෙන සරල රේඛාවේ දුර. කෙටිම දුර. සරල රේඛීය දුර මීටර 40යි. ඒක බෙදනවා මේ ගමනට ගත වෙච්ච කාලයෙන්. නේ? හරිද? එතකොට අපිට මොකක්ද එන්නේ? එතකොට එන්නේ ප්‍රවේගය. දැන් ඒකේ තේරුම ළමයි දැන් මේ යකා නිකන් මේ පාරේ ගියොත් මේ පාරේ යනවා නම් නිකන් තප්පරයකට මීටර 4 ගන්න යනවා වගේ අදහසක් නේද එන්නේ. මේ කෙටිම පාරේ තප්පරයකට මෙයා මීටර 4ක් යනවා වගේ අදහසක් එන්නේ. මේ යන දුර පාරේ ගියොත් නිකන් තප්පරයකට මීටර 6ක් යනවා වගේ අදහසක් තමයි එන්නේ. වේගය සහ ප්‍රවේගය. හැමතිස්සෙම දැන් වේගයක් හොයද්දි ගමන් කරපු දුර කොහොම හරි ගත වෙච්ච කාලයෙන් බෙදන්න තියෙන්නේ. ප්‍රවේගයක් හොයද්දී බලන්න ඕනේ ආරම්භක ලක්ෂය ඉඳන් අවසාන ලක්ෂයේ දින කෙටිම දුර. ආරම්භක ලක්ෂය ඉඳන් අවසාන ලක්ෂයේ දින කෙටිම දුර අරන් ඒක බෙදනවා ගත වෙච්ච කාලයෙන්. එතකොට එන්නේ ප්‍රවේගයක්. දැන් අපිට ළමයි ගොඩක් ගණන් වල වස්තුව යන්නේ සරල වේගාවක වුණාම මේක ඉතින් වෙනසක් වෙන්නේ නැහැ ඉතින් ගණන් හදද්දී. මම සමහර තැන් වල වේගය කියනවා ප්‍රවේගය කියනවා අවුලක් නැහැ. අර සංඛ්‍යාත්මක අගේ වෙනස් වෙන්නේ නැහැ එතකොට. මේ වස්තුව සරල වේගාවකම චලිත වෙද්දී ගොඩක් එක උරුට දා ගන්න ලොකු දෙයක් නෙමෙයි නේ වේගය සහ ප්‍රවේගය. අර්ථ දැක්වීම දෙකක් නේ තියෙන්නේ මේවා අර්ථ දැක්වීමනේ. හරිද? වේගය සහ ප්‍රවේගය අර්ථ දක්වලා තියෙන විදිය. ඒක පොඩ්ඩක් ඉතින් එහෙම උරුට දා ගන්න ප්‍රවේගය කියන්නේ දෛශිකයක්, වේගය කියන්නේ අදිශයක්. ප්‍රවේගයේ ගද්දි දිශාවක් තියෙනවා නිශ්චිත. ප්‍රවේගයේ දිශාවක් තියෙනවා මේ පැත්තට. වේගයේ දිශාවක් නැහැ මේ. එක එක පැති වලට යන්නේ මේ. ප්‍රවේගයේ දිශාවක් තියෙනවා. ප්‍රවේගයේ ගද්දි විස්ථාපනයේ ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ. වේගය ගද්දී ගමන් කරපු දුර ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ. හොඳයි. හරි. දැන් අපි ඔතනින් පස්සේ ළමයි එන්න හදන්නේ මම කිව්ව මේ පැයට කිලෝමීටර් කියන එකකේ පාවිච්චි කරනවා අපි මේ වේගය ඉදිරිපත් කරද්දී. ප්‍රවේගය ඉදිරිපත් කරද්දී.
හොඳයි දැන් අපි එන්න හදන්නේ ළමයි මේ පැයට කිලෝමීටර සහ තප්පරයට මීටර අතර සම්බන්ධය හොයාගන්න හරිද දැන් එහෙම පොඩි මාතෘකාවක් විදිහට පැයට කිලෝමීටර සහ තප්පරයට මීටර අතර සම්බන්ධය पैट किलोमीटर सह तत्पर मीटर अत्र संबंध हरी कोई उदाहरण गम्यम पैट किलोमीटर हेत्तदेहक वेगेन नेत्तं प्रवेगेन पैट किलोमीटर हेत्तदेहक का ප්‍රවේගයෙන් නැත්නම් 5 කිලෝමීටර 72ක ප්‍රවේගය තත්පරයට මීටර වලින් ඉදිරිපත් කරන්න 5 කිලෝමීටර 72ක ප්‍රවේගය නැත්නම් වේගය ගැටලුවක් නැති 5කට කිලෝමීටර 72යි දැන් ප්‍රවේගය කිව්වොත් අක් ගාලා ක්ලික් වෙන්න ඕනේ පෑගට කිලෝමීටර 72 ගානේ සරල රේඛීය දුරක් තමයි යන්නේ. වේගය කිව්වහම අපිට එහෙම ගන්න බෑනේ. මොන වගේ හරි පාරක යා යනවා පෑගට කිලෝමීටර 72 ගානේ. හරිද? පෑයට කිලෝමීටර 72 ක ප්‍රවේගයක් නැත්නම් ප්‍රවේගය තප්පරයට මීටර වලින් ඉදිරිපත් කරන්න. තප්පරයට මීටර වලින් ඉදිරිපත් කරන්න. හොඳයි. දැන් ළමයි මේ ප්‍රවේගය නැත්තම් මේ වේගය අපි මේකේ ඒකකේ වෙනස් කරන්න ඕනේ තප්පරයට මීටර වලට. ඉතින් මේ වගේ වෙලාවක ඕගොල්ලන්ට ඒක තේරෙන්න ඕනේ ළමයි ඔන්න බලා ගන්න. දැන් මේකේ තේරුම මොකද්ද? පැයකට මේ වස්තුව කිලෝමීටර 72ක් යනවනේ. මේ පැය එකකදී. පැය එකකදී ගමන් කරන දුර මනකට නිස්ථාපනය මොකක්ද කමන්නේ ගමන් කරන දුර කිලෝමීටර 72යි නේද කිලෝමීටර 72 එළිය පැය එකකදී ගමන් කරන දුර කිලෝමීටර 72යි මේක කෙටිකම මේ මතක තියාගමු අපි ඊට පස්සේ පැය එකක් කියලා කියන්නේ ළමයි තප්පර කීයක්ද පැයක් කියන්නේ තප්පර කීයක්ද පැයට තප්පර විනාඩි නම් 60යි ඈ විනාඩියකට තප්පර 60යි 60ව 60ක් මේ පැයක් කියලා කියන්නේ ළමයි තප්පර 3600ක්නේ තත්පර 3600කදී ගමන් කරන දුර කිලෝමීටර 72 මම මීටර කරගන්න 1000න් වැඩි කරනවා මීටර එතකොට 72000ක් එනවා පැයකට ගමන් කරපු දුර කිලෝමීටර නම් 72යි හරිද ඒ කියන්නේ පැයක් කියන්නේ තත්පර 3600ක් තප්පර 3600කදී කිලෝමීටර 72ක් කියන්නේ මීටර නම් 72000. දැන් මට ඕනේ තප්පර එකකදී යන දුර හොයාගන්නනේ. තප්පරේට මීටර වලින් ගන්න ඕනේ. තප්පර එකකදී ගමන් කරන දුර. මට කියන්නේ මේ දැන් තප්පර 3600කදී යන දුරනේ. තප්පර එකකදී යන දුර ගන්න මේක 3600න් බෙදන්න ඕනේ නේද? ඒ කියන්නේ මේක 72 වැඩි කිරීම 1000 72 වැඩි කිරීම 1000 බෙදන්න ඕනේ මේ පැත්ත එකක් කරගද්දි 3600 3600 බෙදුනනේ එකාවේ අර පැත්තත් 3600 බෙදන්න ඕනේ 3600 බෙදන්න ඕනේ එතකොට ළමයි එන්නේ තප්පරයකට ගමන් කරන දුර මීටර වලින් එන්නේ පැහැදිලිද බලන්න එතකොට මෙතන අපිට කෙටි ක්‍රමයක් හදාගන්න පුළුවන් මෙහෙම දැන් මේ 1000යි 3600යි සරල කරොත් ඔයගලන්ට පේනවා බිංදු දෙකක් කැපිලා යනවා මෙතන 10ට අපිට ගත හැකි 2ව 5යි 36ට 2ව 18 යන්න බලන්න. ඒ කියන්නේ ළමයි මෙතන මෙහෙමයි එන්නේ 72 වැඩි කිරීම 18න් 5 කියලා එකක් එනවා. මෙන්න මේක තමයි වැදගත්ම දේ. දැන් අපිට ළමයි කිසියම් ප්‍රවේගයක් වේගයක් පැයට කිලෝමීටර වලින් දුන්නාම අපිට ඒක තප්පරයට මීටර වලට හරවද්දී කරන්න තියෙන්නේ 18න් 5න් ගුණ කරන්න. හරි එන විදිහ තමයි මේ පෙන්නුවේ. එහෙම හදන්න ඕනේ ගැලින්ම 18න් 5න් ගුණ කරා නම් හරි. දැන් මේක 18න් 5න් ගුණ කරා නම් ඕගොල්ලන්ට පේනවා 30 දෙන්නේ. 18ට 18 ඒවා 1යි 72ට 18 ඒවා 4යි
හතරවරක් පහ මට කියන්න කී දෙන්නේ 20යි 70 මීටර පැයට කිලෝමීටර් 72ක වේගයක් කියලා කියන්නේ තප්පරයට මීටර 20ක වේගයක් මම අහනවා මේ වේගයයි දෙකක්ද එකක්ද මේ ප්‍රවේගයයි දෙකක්ද එකක්ද පැයට කිලෝමීටර් 72ක් යනවා කිව්වත් තප්පරයට මීටර 20ක් යනවා කිව්වත් එකක් ඒ කියන ළමයි පැයකට කිලෝමීටර් 72ක් යනවා ඒ වස්තුව ළමයි අපිට බැලුවොත් තප්පරයකට මීටර 20 ගාණ යනවා ඒ කියන්නේ තප්පරයකට මීටර 20 ගාණ ගිහිල්ලා තප්පර 3600ක් යද්දි නේද 20 ඒවා 3600ක් ගියාම කීයද කිලෝමීටර් 72ක් එනවා පැයකට ඒ කියන්නේ ළමයි මේ වේග දෙක එකක් පැයට කිලෝමීටර් 72 කියන වේගය සමාන වෙනවා තප්පරයට මීටර 20 කියන වේගයටම වාහනයක වේගය 5 කිලෝමීටර 72ක් කිව්වත් තප්පරයට මීටර 20ක් කිව්වත් එකම වේගයක් මේකෙන් අදහස් කරන්නේ මේක සමානයි මේකට ඒක තේරෙනවනේ හරි අකල මේක කොහොම හදලා අපි උත්නින් පස්සේ ලියුම් මෙහෙම හරිනේ එක්කෙන් හදාගන්න හරි ඉවරයි ඉක්ම ගන්න හරි රතු පැනින් ලියන්න වැදගත් රතු පැනින් ලියන්න මේක ලියලා යටින් රතු පැනින් ලියන්න කිසියම් ප්‍රවේගයක් නැත්නම් වේගයක් කිසියම් ප්‍රවේගයක් එහෙම නැත්නම් වේගයක් පැයට කිලෝමීටර වලින් දී ඇති විට පැයට කිලෝමීටර වලින් දී ඇති විට කිසියම් ප්‍රවේගයක් නැත්නම් වේගයක් පැයට කිලෝමීටර වලින් දී ඇති විට පැයට කිලෝමීටර වලින් දී ඇති විට එම වේගය තප්පරයට මීටර කිරීමට එම වේගය තප්පරයට මීටර කිරීමට මොකද කරන්න ඕනේ ඈ 18 න් 5 න් ගුණ කරන්න 18 න් 5 න් මෙහෙම ලියලා 18 න් 5 න් ගුණ කරන්න 18 න් 5 න් ගුණ කරන්න 18 න් 5 න් ගුණ කරන්න හරිද 18 න් 5 න් ගුණ කරන්න 18 න් 5 න් ගුණ කරන්න හරි කොම් කරන්න හරි ඒක වැදගත් හොඳයි පොඩි ප්‍රශ්නයක් ලියා ගන්න පොඩි ප්‍රශ්නයක් ලියන්න මෙහෙම අධිවේගී මාර්ගයක ගමන් කරන අධිවේගී මාර්ගයක ගමන් කරන අධිවේගී මාර්ගයක ගමන් කරන වාහනයක වේගය වාහනයක වේගය පැයට කිලෝමීටර 108කි අධිවේගී මාර්ගයක ගමන් කරන වාහනයක වේගය පැයට කිලෝමීටර 108කි පැයට කිලෝමීටර 108කි මෙම වේගය තප්පරයට මීටර වලින් ඉදිරිපත් කරන්න ටක් ගාලා හදලා ගන්න මෙම වේගය තප්පරයට හොඳයි කිය දෙන්නේ හරි දයන්සි ඔව් මෙම වේගය තප්පරයට මීටර වලින් ඉදිරිපත් කරන්න මොකද කරන්න ඕනේ පැයට කිලෝමීටර වලින් අපිට වේගයක් දුන්නොත් මේකේ තේරුම පැයකට කිලෝමීටර 8 108ක් යනවා කියන එකනේ සෑම පැයකටම කිලෝමීටර 108ක් ගමන් කරනවා සෑම පැයකටම කිලෝමීටර 108ක දුරක් වේගය කිව්වනම් සෑම පැයකටම කිලෝමීටර 108ක දුරක් ගමන් කරනවා
ප්‍රවේග කියලා කිව්වනම් සෑම පැයකටම කිලෝමීටර් 108ක විස්ථාපනයක් සිදු කරනවා. තේරෙනවද මේ දෙකේ වෙනස? වේගයක් කිව්වත් ප්‍රවේගයක් කිව්වත් ගැටලුවක් නැහැ මේකේ. හරිද? මේක තප්පරයක මීටර වලට හරවද්දී මේක 18න් 5න් ගුණ කරන්නයි තියෙන්නේ. 18න් 5න් ගුණ කරාම 18ට 18 ඒව 1යි 108ට 18 ඒව 6යි 6වරක් 5 කිය දෙන්නේ 30යි. තප්පරයක මීටර 30යි. හරිද? හරි. බලමු මේක හරි ගහලයිද කියලා. එහෙනම් මෙහෙම එකක් දෙනවා. ලියන්නකෝ. හරි මෙහෙම ලියමු. ලියන්න. ඔබලා ගන්නවනේ. උසේන් බෝල්ගේ වේගය උසේන් බෝල්ගේ වේගය තප්පරයට මීටර උසේන් බෝල්ගේ වේගය මම ටිකක් සුළු වෙන්න පහසු වගේ අද දෙන්නම්. උසේන් බෝල්ට් ඔයගොල්ලෝ දන්නවා ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා අවුරුදු 12ක් තිස්සේ හිටිය ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා දැන් උසේන් බෝල්ට් නෙමෙයිනේ. හරිද? උසේන් බෝල්ගේ වේගය තප්පරයට මීටර 10ක් වේ. එයා දුවන වේගය. හරිද? මම මේ රවුන්ඩ් නගයක් දෙන්නේ සුළු කරගන්න ලේසියෙන්ද? උසේන් බෝල්ගේ වේගය එයා දුවන වේගය තප්පරයට මීටර 10ක් වේ. මෙම වේගය පැයට කිලෝමීටර වලින් ඉදිරිපත් කරන්න බලන්න හදන්නවා කල්පනා කරලා මෙම වේගය පැයට කිලෝමීටර මෙම වේගය පැයට දැන් මම මෙතන දෙන්නේ තප්පරයට මීටර වලින් ඈ හොඳයි හරි බලමු උත්තරය ගන්න උසේන් බෝල් දුවන වේගය දුවද්දී එයා දුවන සාමාන්‍ය වේගය තප්පරයකට මීටර හිතන්නකෝ තප්පරයකට මීටර 10 ගානේ දුවනවා තප්පරයක් යද්දී මීටර 10ක් දුවනවා තප්පරයක් යද්දී මීටර 10ක් දුවනවා එතකොට මීටර 100 සාමාන්‍යයෙන් එයා තප්පර 10කට ආසන්න අගයකින් එයා ඉවර කරනවානේ නේ තප්පර 9.0 ගානකින් ඉවර කරනවානේ එතකොට මං අහනවා ඒ උසේන් බෝල් දුවගෙන යන වේගය පැයට කිලෝමීටර වලින් කීයක් වෙයිද එතන මේක අනිත් පැත්තට දීන්නේ දැන් තප්පරේට මීටර වලට හරවද්දි පැයට කිලෝමීටර වේගයක් 18න් 5න් නිගුණ කරේ හැබැයි ඔගේ අනිත් පැත්ත තප්පරේට මීටර වේගයක් පැයට කිලෝමීටර වලට හරවද්දි ළමයි එතකොට 5න් 18න් ගුණ කරන්න ඕනේ මහදලා පෙන්නන්න යන්නේ අර කලින් ගාන හදුවා වගේ. ඒක පොඩක් තේරුම් ගන්න අමාරු නෑ. මෙතන 18න් 5න් ගුණ කරා නම් මෙතන 5න් 18න් ගුණ කරන්න ඕනේ. අනිත් පැත්තනේ. දැන් ඔයගොල්ලන් නිකන් මම මේක හදලා පෙන්නන්නම්කෝ මි. දැන් තප්පරයට මීටර 30 ගුණ කරන්නකෝ 5න් 18න් මොකද වෙන්නේ බලන්නකෝ. 108 එනවා. තේරෙනවද? තප්පරයට මීටර 30ක ප්‍රවේගයේ 5න් 18න් ගුණ කරාම 108ක් එනවා. පැයට කිලෝමීටර වලින් එනවා කියන්නේ. තේරෙනවද? 5ට 5 ඒවා 1යි 30ට 5 ඒවා 6යි. 6 * 18 108යි නේ පැයට කිලෝමීටර දැක්කද ඒ වගේ 5 * 18 ගුණ කරා නම් හරි හරි තප්පරයට මීටර ප්‍රවේගයක් වේගයක් පැයට කිලෝමීටර වලට හරවද්දී 5 * 18 ගුණ කරන්නයි තියෙන්නේ 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි 2වරක් 18 කීයද 36යි පැයට කිලෝමීටර දැක්කද ඒ කියන්නේ මිනිහා ඔය වේගයෙන්ම දුවගෙන ගියොත් පැයකදී කිලෝමීටර 36ක් දුවනවා නේ ඒ කියන්නේ ඔය වේගයෙන්ම මේ වේගයෙන්ම දිගටම දුවගෙන ගියොත් පාර දිගේ පැයක් යද්දී කිලෝමීටර 36ක් දුවනවා කිලෝමීටර 36ක් යන්න පුළුවන් එහෙම දුවන්න බෑ ඉතින් ඔය වේගයෙන්ම දුර දුවද්දි මේ වේගයෙන්ම දුවන්න පුළුවන්ද බෑනේ ඒ ළඟ දුවද්දි මේ දුවන්නේ හරි දුර දුවද්දි වේගේ එන්නෙන් අඩු වෙනවනේ හරි හොඳයි නිකන් මං ගානක් දුන්නේ හරි නේද ඒක පැහැදිලිද හොඳයි දැන් අපි ඊට පස්සේ ළමයි එන්න හදන්නේ මේ සාමාන්‍ය ප්‍රවේගය සාමාන්‍ය වේගය නැත්තම් මධ්‍යක වේගය මධ්‍යක ප්‍රවේගය හොඳයි අනුමාත්‍රකාව දාන්න සාමාන්‍ය නැත්තම් මධ්‍යක සාමාන්‍ය වේගය මම කලින් ඕගලන් තිබ්බා ඕලෙද කාලේ තමක් මේ අය පිටපතක් මතක් කරන් යමු සාමාන්‍ය එහෙම නැත්තම් අපි කියනවා ළමයි මධ්‍යක මධ්‍යක සාමාන්‍යවත් මධ්‍යක වේගය සාමාන්‍ය නැත්නම් මධ්‍යක අනුමාත්‍රකව දාන්න හරිද මෙහෙමයි තියෙන්නේ දැන් ඊටත් අපි මොකක් හරි සරල රේඛාවක්ම ගමුකෝ දැන් ඊටත් මෙන්න වස්තුවක් ළමයි මෙතනින් පටන් ගන්න ඕලක්ෂයෙන් පටන් ගන්න ඉස්සෙල්ලාම ඉදන්න ඒ දක්වා එනවා හරිද
ඒ දක්වා එනවා. හිතන්නකෝ මෙතන ඉඳන් මෙතෙන්ට දුර අපි ගමුකෝ මීටර් 50යි කියලා. නේ මීටර් 50ක් කියන්න ගත වෙච්ච කාලේ හිතන්නකෝ තප්පර අපි ගමුකෝ තප්පර 3ක් ගත වුණා. නේ තප්පර 3ක් ගත වුණා. ආයි මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. ඒ වලින් අපි දක්වා. නේ? එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි මීටර හිතන්නකෝ මෙතන මීටර 30ක්. මීටර 30ක් තියෙනවා. තප්පර අපි ගමු තප්පර දෙකක් ගත වුණා. මෙතන ඉඳන් මෙතෙන්ට තප්පර දෙකක් ගත වුණා වස්තුවට එන්න. ඊට පස්සේ ආයි අපි ගමු මෙතන ඉඳන් මෙතෙන්ට මීටර සුවයි මට අසු වෙන ගණන් දෙන්නම් 70ක් වගේ ගමුනේ ඔව් මීටර 70ක් තියෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට 100 ලක්ෂයට හරිද එන්න ගත වෙච්ච කාලය තප්පර අපි ගමු 5ක් තප්පර 5ක් ගත වුණා දැන් හිතන්න මෙහෙම දැන් ඔයගොල්ලෝ ගමනක් යනවා හරිද දැන් වාහනේ ස්ටාර්ට් කරනවා හිතන්න හරිද මොකක් හරි ගමනක් යද්දි මෙතන ඉඳන් මෙතෙන්ට දුර මීටර 50ක් තියෙනවා තප්පර 3ක් ගත වෙනවා මෙතෙන්ට එන්න. මෙතන ඉඳන් මෙතෙන්ට එන්න මීටර 30ක් තියෙනවා තප්පර 2ක් ගත වෙනවා. නේ? දැන් අපි සාමාන්‍ය ළමයි ගමනක් යද්දි එකම වේගයෙන් යන්න බෑනේ. නේද? පාරේ වාහනය ගියද්දි සමහර ලාට අපිට සමහර තැන් වල හයියෙන් යන්න පුළුවන්. සමහර තැන් වල හිමීට යන්න වෙනවා. සමහර තැන් වල නතර කරන් ඉන්න වෙනවා. නේ? වාහනයක ගමනක් යද්දි. හරි ඒ වගේ ළමයි නිකන් උදාහරණයක් හිතන්න මෙතන ඉඳන් මෙතෙන්ට මීටර 50ක් තියෙනවා තප්පර 3ක් ගත වුණා එන්න. චලිත වෙන්න. මෙතන ඉඳන් මෙතෙන්ට චලිත වෙන්න මීටර 30ක් තියෙනවා තප්පර 2ක් ගත වුණා. මෙතන ඉඳන් මෙතෙන්ට මීටර 70ක් තියෙනවා තප්පර 5ක් ගත වුණා. දැන් මට කියන්න ඕවල ඉඳන් C දක්වා මෙයා කොච්චර දුරක් ඇවිල්ලා තියෙනවද? දැන් මෙතන දුර කිව්වත් එකයි විස්ථාපනය කිව්වත් එකයි මොකද එකම සරල රේඛාවක් දීගෙන ඉන්නේ. ඒකින්ද ගැටලුවක් නැහැ. කොච්චර දුරක් කොච්චර විස්ථාපනයක් ඇවිල්ලා තියෙනවද? කොච්චර දුරක් මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි මීටර 50යි මීටර 30යි මීටර 70යි කියද? ඔව්. මීටර 150ක ආපු දුරක් තියෙනවා නේ. මීටර 150ක් ඇවිල්ලා තියෙනවා. ඒ ගමනට ගත වෙච්ච මුළු කාලය කීයද? මේ වස්තුව ගමන් කරපු මුළු දුර මීටර 150යි ඒ ගමනට ගත වෙච්ච මුළු කාලය. තප්පර කීයද? තප්පර 3යි, තප්පර 2යි, තප්පර 5යි, තප්පර 10යි. ඔව්. ඒකෝ ළමයි දැන් මේ වගේ වෙලාවක නිකන් අපිට අර average වේගයක්. ඒ කියන්නේ සාමාන්‍ය වේගයක් ගන්න පුළුවන්. සාමාන්‍ය වේගයක් නේ ඔයගොල්ලෝ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු ගත්තාම මේ 29 ඇවරේජ් එක ගන්නවානේ. ඇවරේජ් එක කොහොමද ගන්න? සාමාන්‍ය වේගයේ මධ්‍යකාගේ ඈ 29 ලකුණු එකතු කරලා මොකක් කරනවද? 20 ගාණින් බෙදනවානේ. ඒ වගේ ළමයි අපිට මේකේ ගත හැකි මේ සාමාන්‍ය නැත්තම් මධ්‍යක වේගය කොහොමද? මේ වස්තුව ගමන් කරපු මුළු දුර වස්තුව ගමන් කළ මුළු දුර අපි බෙදනවා ගමනට ගත වෙච්ච මුළු කාලයෙන් ගමනට ගත වූ මුළු කාලයෙන් එතකොට අපිට ළමයි එන්නේ ඒ වස්තුවේ මොකද්ද ඈ සාමාන්‍ය නැත්තම් මධ්‍යක වේගයේ එන්නේ මම නිකන් කියන්නේ මේකේ ගමන් කරපු මුළු දුර කීයද 50යි මීටර එකතු කිරීම 30යි මීටර 70යි මීටර බෙදන්න ගත වෙච්ච මුළු කාලය තප්පර 3යි තප්පර 2යි තප්පර 5යි තප්පර 3යි තප්පර 2යි තප්පර 5යි ඒ කියන්නේ තප්පර 10යි නේ උඩ එනවා මීටර කීයද 150ක් මුළු දුර ගමන් කරපු ගත වෙච්ච මුළු කාලේ තප්පර 10යි එතන ඕගලන්ට එන්නේ එතකොට කීයද තප්පරේට මීටර කීයද එන්නේ සාමාන්‍ය වේගය වස්තුවේ මධ්‍යක වේගය ඈ ඔව් තප්පරේට මීටර 15ක් කියලා එන්නේ තප්පරේ මීටර 15. දැන් ඊට පස්සේ නිකන් ඕනනම් බලන්න ළමයි දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ආපු වේගය කීයද බලන්න ඕන. O සිට A දක්වා වස්තුව ආපු වේගය ගමන් කරපු දුර මීටර 50යි ගත වෙච්ච කාලය තප්පර 3යි. 50 වෙදීම 3යි. 50 වෙදීම ගමන් ගියා මේ එක එක කොටස් වල මෙයාගේ වේගය හෙව්වොත් කීයද? මෙතන ඉඳන් මෙතෙන්ට ආපු වේගය ගමන් කරපු දුර මීටර 50 බෙදන්න ඕනේ ගත වෙච්ච කාලය තප්පර 3යි. මෙතන එන්නේ 16.6යි. අයයි ගන්න තප්පරේට මීටර. මෙතන මෙතන ඉඳන් මෙතෙන්ට ආපු වේගය බලන්නකෝ. 30 වෙදීම 2.
मीटर तिहाक गिया तप्पर देहिक काले आप तुले इतना केलिम में तप्पर एक मीटर पहाड़ लगे मेतर जान मेतर ना आप दूर हैत्ते है भाई गाते बच्चे काले पहाई ये तो कोटे इतने वेग की देने हैत्ते है वेदी में पहाने हाँ हैत्ते है वेदी में पहा इतने ना ये तो कोटे की द दाहतराई तप्पर एक मीटर देख कर दो तप्पर एक मीटर दाहतराई मेतर इन्हें की द दास या जैसे महाय है तो तप्पर एक मीटर चलो मैं यहाँ एक एक कोटा सोल ये वेग විනාස නෙමෙයි මේ වේගයක වේගයක් මෙතන තව වේගයක් මෙතන තව වේගයක් හැබැයි ළමයි අපි නිකන් මෙතන ඇවරේජ් එක ගත්තී නිකන් අපි ගන්න එතකොට අර මෙතන ඉඳන් මෙතෙන්ටම මේ වේගයෙන් ආවනම් ඔය කාලය තුලම එන්න පුළුවන් අර මධ්‍යකගේ කියන්නේ ඒකනේ සාමාන්‍ය ඇවරේජ් එකේ දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ආපු වේගය තමයි මේ තියෙන්නේ තප්පරේට මීටර 16.67යි මෙතන ඉඳන් මෙතෙන්ට ආපු වේගය කීයද මෙතන 15යි තප්පරේට මීටර මෙතන ඉඳන් මෙතෙන්ට ආපු වේගය දා හතරයි තප්පරේට මීටර කොටස් තුනේ වේග තුනක් මේ දින්නේ මොකද අපි දැන් ගමනාක් යද්දි එකම වේගකින් යන්න බෑනේ මේ දුර එක වේගකින් යනවා ඊළඟ දුර තව වේගකින් යනවා ඊළඟ දුර තව වේගකින් යනවා නේ කොහොම ගියහම ළමයි අපිට නිකන් ඕන නම් අර නියත වේගයක් ගන්න පුළුවන් ඒ කියන්නේ පටන් ගත්ත තැන ඉඳන් අන්තිමට යන ගමන් මේ වේගෙන් නෙමෙයි යන්නේ මේ වේග වලින් තමයි ගිහිල්ලා තියෙන්නේ කොටස් තුන හැබැයි ළමයි අපිට නිකන් ගානක නිකන් හදලා බැලුවේ හැකි අර එකම වේගයක් ගත්තනම් මේ ගමන යන්න අන්නේ වේගය තමයි අපි මේ මධ්‍යක වේගය ලෙස හොයලා තියෙන්නේ. ඒ කියන්නේ මම මෙයාට ඕන නම් නිකන් හිතන්නකෝ තප්පර 10 වෙනි ගත උනේ ගමනද? තප්පර 10ක් මෙ යන්නේ. තප්පර 10ක කාලයක් තුල මෙයා මේ වේගෙන් ගියා නම් මෙයාට මේ දුර යන්න පුළුවන් නේද? තේරෙනවද? තප්පර 10ක කාලයක් ගත කරලා තප්පර 10ක් ගියානේ. අතන ඉඳන් මෙතෙන්ට එන්න. තප්පර 10ක කාලයක් ගත කරලා මෙයා මේ වේගයෙන්ම ගියා නම් අප්පරේට මීටර 15 වේගෙන් අප්පර 10ක් ගියා නම් එයාට මීටර 150 එන්න පුළුවන් තේරෙනවද එකම වේගෙන් ගියා නම් මේ වේගෙන් අතන ඉඳන් මෙතෙන්ට එන්න පුළුවන් හැබැයි ඇත්තටම එයා ගියලා තියෙන්නේ මේ කොටස මේ වේගෙන් මේ කොටස මේ වේගෙන් මේ කොටස මේ වේගෙන් අර එතන වේග තුනක් ආවට එකම වේගයක් අපිට ගත හැකි මේ කාලය තුලම මේ දුරම යත හැකි එකම වේගයක් ඒකට අපි කියනවා ඇවරේජ් එක සාමාන්‍ය මධ්‍යක වේගය හොඳයි ගාලා පටන් ගන්න සාමාන්‍ය නැත්තම් මධ්‍යක වේගය කියලා දාලා හරිද ලියන්න මෙහෙම ඉක්මන් කරන්න ඉක්මනට මේක ලියා ගන්න සාමාන්‍ය නැත්තම් මධ්‍යක වේගය වස්තුව ගමන් කළ මුළු දුර ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ ගමනට හරි ගොඩක් මේ රූපය අඳගන්න रूपे आदिन अरे इसला ओ वाली ना ए दक्को आयना मीटर 50යි තප්පර 3ක් ගත වුණා A වලින් නම් B දක්වා ආයෙනවා මීටර 30ක් ආවා තප්පර 2ක් ගත වුණා B වලින් නම් C දක්වා මීටර 70ක් ආවා තප්පර 5ක් ගත වුණා ඔන්න ඔය මුළු ගමන ඔය මුළු චලිතය අරගෙන ගමන් කරපු මුළු දුර ගත වෙච්ච මුළු කාලයෙන් මෙතුවාම අපිට එනවා වස්තුවේ මොකක්ද ළමයි මධ්‍යක වේගය සාමාන්‍ය වේගය ඇවරේජ් එක ඕනනම් කාට හරි මෙතන එක එක කොටස් තුල එයා ගියේ වේගත් හොයුවේ හැගිය O සිට A දක්වා ආපු වේගය ඕනනම් ඇත්තම වේගය ආපු වේගය ඇත්තම වේගය ආපු විදිය 50 වේදීම 3 A සිට B දක්වා ආපු වේගය ඕනනම් 30 වේදීම 2 B සිට C දක්වා ආපු වේගය 70 වේදීම 5 ඒවත් ඕනනම් උතන ලියා ගන්න ගණන් හදත් එහෙම ඕන වෙනවා හරි පංගර හරිද හරි ඉක්මන් කරන්න
මෙතන ළමයි සරල රේඛාවක් වෙන්න මොන්නේ නැහැ. මේක මේ වගේ ඇඳලා ගත්තත් අවුලක් නැහැ. අයි මත් දෙක වේගිනේ ගන්නෙ. මත් දෙක වේගි ගත්තාම ඉතින් දැන් මේ පාර මෙහෙම ගියලා ඔහම ගියලා ඔහම ආවත් අවුලක් නැහැ. කොටස් තුන. මත් දෙක ප්‍රවේගේ ගද්දී මම ඊට පස්සේ එක කියලා දෙන්නම්. එතකොට ගන්නෙ විස්ථාපන. හරිද ඉවරයිද එක්මන් කරන්න හරි දැන් ඊට පස්සේ ළමයි අපි දැන් මත් දෙක ප්‍රවේගි ගන්නත් පුළුවන් අපිට මේ විදිහට මත් දෙක ප්‍රවේගි ගත්තොත් අපි දාන්න ඕනේ එයා සිදු කරපු මුළු විස්ථාපණය අරි සිදු කළ වස්තුව ඒ කාලය තුල මේ කාලය තුල සිදු කළ මුළු විස්ථාපණය සිදු කළ මුළු විස්ථාපණය ගත වෙච්ච මුළු කාලයෙන් බෙදන්න ඕනේ ඒකත් ලියා ගන්න සාමාන්‍ය නැත්තම් මධ්‍යක ප්‍රවේගය සිදු කළ මුළු විස්ථාපණය මෙදන්න ඕනේ ගමනට ගත වෙච්ච කාලයෙන් දැන් මේක සල්ල රේඛාවක් දිගේම ගියා නම් ඉතින් මේක වෙනසක් වෙන්නේ නැහැ ආයි මේකම තමයි එන්නේ මොකද මේක සල්ල රේඛාවක් දිගේ යන හින්දා දුර ගත්තත් විස්ථාපනය ගත්තත් වෙනසක් නැහැ නේ සාමාන්‍ය ප්‍රවේගය නැත්තම් මධ්‍යක ප්‍රවේගය ඉක්මන් කරන්න සිදු කළ මුළු විස්ථාපනයේ ගත වෙච්ච මුළු කාලයෙන් බෙදන්න ඕනේ හරිද හරි හොඳයි දැන් අපි ළමයි ගණන් කීපයක් හදලිමු මේ ඉගෙනගත්තේ වලින් ටියුට් එකේ ट के पिटु अंक दहाय हरि हरि अभी उन्होंने कहा मंगाना देना तुम्हें लिया ना मीटर අතලියා ගිහිල්ලා බී ලක්ෂණය එනවා හරි ගත වෙච්ච කාලය හිතන්නකෝ තප්පර මෙතන ඉඳන් මෙතෙන්ට එන්න තප්පර දෙකක් ගත වුණා එතකොට බී ලක්ෂණ නම් පහළ පැත්තට නැත් අපි ගත්තොත් දකුණු පැත්තට දකුණු දිශාවට එනවා මීටර 30ක දුරක් ඔන්න මේ වස්තුව චලිත වෙච්ච ගමන් මාර්ගය හරිද ඒ සිට බී දක්වා මීටර 40ක් එනවා තප්පර දෙකයි ගත වුණේ बी सी सी दक्वा मीटर तिहावा काले मंदिर तपर तुना तपर तुना कतवीन रूपयाद मेतनी मेतन मीटर हतली अक्का तपर देख कालेक्तु बी सी सी दक्वा मीटर तिहक दुराक्का तपर तुनक कालेक्तु इकमें रूपया निन्न හරි රූපය ඇඳලා මට ඉස්සෙල්ලාම ළමයි හොයලා දෙන්න A සිට B දක්වා එන වේගය නැත්නම් ප්‍රවේගය A සිට B දක්වා ආපු ප්‍රවේගය හොයලා දෙන්න රෝමි ලක්කන්න එක A සිට
B දක්වා වස්තුවේ ප්‍රවේගය වස්තුවේ ප්‍රවේගය සොයන්න අකල හදලා ගන්න A සිට B දක්වා වස්තුව චලිත මුත්‍ය ප්‍රවේගය මෙතනින් චලිත ආරම්භ කරලා තප්පර දෙකක කාලයක් චලිත වෙලා මීටර 40ක් ආවා නැගෙනහිර පැත්තට ඊට පස්සේ ආයි මෙතන ඉඳන් මෙතෙන්ට මීටර 30ක් ආවා දකුණු පැත්තට තප්පර 3ක කාලයක් අරගෙන ඔව් මට කියන්නේ A සිට B දක්වා වස්තුවේ ප්‍රවේගය තමයි ප්‍රවේගය ගද්දී මොකද කරන් තියෙන්නේ ඈ ගමන් කරපු මෙතන විස්ථාපණය බෙදන්න ගත වෙච්ච කාලයෙන් B සමානයි S බෙදීම T නේ හරිද මෙතන නැත්තම් කාටරේ වුණා ළමයි අර සම්බන්ධයක් මෙතනින් වුණා හදා ගන්න පුළා S උක්ත කරාම එන්නේ S සමානයි V T නේද අපි දැන් ප්‍රවේගය V හරි U හරි එකක් කර දෙන්න නැහැ කි S සමානයි U T හරි මොකද අපි දන්නවා දුර නැත්තම් ස්ථාපනයේ සමානයි ප්‍රවේගය වැඩි කිරීම කාලය නේද මෙතන S උක්ත කරොත් T හරස් වුණ කරාම අරක නේද මේ විස්ථාපනයේ සමානයි වේගය ප්‍රවේගය වැඩි කිරීම කාලය නැත්තම් දුර සමානයි වේගය වැඩි කිරීම කාලය හරි ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය නැත්තම් වේගය සමානයි දුර බෙදීම කාලය අර සංකේතත් එක්ක අපි සමීකරණ ඔය වගේ ගන්නවා මට කියන්න මෙතන දැන් අපි මේක දාලා හදන්න පුළුවන් ඉතින් මේක දාලා දුවත් එකයි S කීයද S එන්නේ කීයද S මීටර 40යි මීටර 40 සමානයි ප්‍රවේගය U කාලය කීයද තප්පර 2යි තප්පර 2යි මේ සූත්‍රය දාලා හදන්න දෙවැත්තම දෙකින් නැත්නම් දෙක හරස් තුන කරාම 40 වෙදීම දෙක කීයද එන්නේ ආ U උක්ත කරලා ගන්න පිළිම කීයද 20යි නේ තප්පර 2 මීටර 20යි හරි ප්‍රමිලක්කන් දෙක B සිට C දක්වා වස්තුවේ ප්‍රවේගය සොයන්න B සිට C දක්වා වස්තුව චලිත වෙච්ච ප්‍රවේගය වස්තුවේ ප්‍රවේගය හොයන්න බලන්න වස්තුවේ ප්‍රවේගය සොයන්න එක්පන්ට B සිට C දක්වා වස්තුව චලිත වෙච්ච ප්‍රවේගය කී දෙන්නේ හොඳයි ඈ එතකොට ඕන S සමාන UT දාලා හදලා ගන්න මේ සූත්‍රය වැදගත් ඈ S සමාන UT තමයි අපි ගන්නෙ එකම වේගයෙන් එකම ප්‍රවේගයෙන් යද්දී හරිද එතකොට S සමාන UT දාලා හදුවේ යකිනේ S මීටර 30ක් ආවා ප්‍රවේගය අහන්න එතන u t කීයද තප්පර 3යි නේ තප්පර 3යි ඒකෝර 30 3ෙන් බෙදුවාම කීයද එතන එන්නේ ඈ 30 බෙදීම 3 නේ ඉන්නේ 30 බෙදීම 3 10යි නේ 10යි එතන එන්නේ ළමයි 10යි තප්පරේට මීටර එතන 20යි හොඳයි ඊළඟ ප්‍රශ්නේ රෝමිලක්කන් 3 හරිද මම අහනවා a සිට එතකොට මෙහෙම ලියන්නකෝ ලියන්න වස්තුවේ දැන් මුළු චලිත සලකලා මුළු චලිත සලකලා ගන්න ඕනේ වස්තුවේ A සිට C දක්වා A සිට C දක්වා වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය සොයන්න A සිට C දක්වා වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය සොයන්න හදන්න බලන්න සාමාන්‍ය ප්‍රවේගය සහ සාමාන්‍ය වේගය සහ සාමාන්‍ය ප්‍රවේගය දෙකම හොයමු සාමාන්‍ය වේගය සහ සාමාන්‍ය ප්‍රවේගය සොයන්න A සිට C දක්වා මෙයාගේ මුළු චලිත සලකලා වස්තුවේ සාමාන්‍ය මධ්‍යක වේගය හොයන්නත් ඕනේ මධ්‍යක ප්‍රවේගය හොයන්නත් ඕනේ A සිට C දක්වා මුළු චලිත සලකලා වස්තුවේ සාමාන්‍ය වේගය සහ සාමාන්‍ය ප්‍රවේගය දෙකම හොයන්න ඕනේ සාමාන්‍ය වේගය හොයන්නත් ඕනේ සාමාන්‍ය ප්‍රවේගය හොයන්නත් ඕනේ හරි එතකොට මේ සාමාන්‍ය වේගය හොයද්දී සාමාන්‍ය වේගය මධ්‍යක වේගය මධ්‍යක සාමාන්‍ය වේගය හොයද්දී ගමන් කරපු මුළු දුර මට කියන්නේ ගමන් කළ මුළු දුර මීටර 40යි මීටර 30යි මීටර 40යි මීටර 30යි එකතු කරලා බෙදන්න ගත වෙච්ච කාලය තප්පර 2යි තප්පර 3යි කියදන්නේ මීටර 70ව බෙදන්න ඕනේ තප්පර 5 කියද ඔව් 14යි හොඳයි කියදන්නේ මෙතන මධ්‍යක වේගය සාමාන්‍ය වේගය ඉන්නේ තප්පරේ මීටර 14යි ඒ කියන්නේ ළමයි තප්පරේ මීටර 14 ගානේ මෙයා මේ පාර දිගේ දිගටම ආවනම්
හරියටම තප්පර 5ක් යද්දි මෙතෙන්ට එන්න පුළුවන්. ඒක තේරෙනවද? මේ වේගෙන් තප්පර 5ක් පාවනවා. මේ පාර දිගේ හරියටම මෙතෙන්ට එන්න පුළුවන්. තප්පරයට මීටර් 14 ගානේ තප්පර 5ක් මීටර් 70ක් වෙනව නේද? මීටර් 70ක් යන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ මම අහනවා ළමයි සාමාන්‍ය ප්‍රවේගය. සාමාන්‍ය ප්‍රවේගය. ඒක කොහොමද හදන්නේ එතකොට? උත්තරයක් ගත්ත කෙනෙක් ඉන්නවා නම් දාන්න. සාමාන්‍ය ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය. අරගත්තේ වේගයනේ. ඔව් මොකද කරන්න ඕනි? කල්පනා කරලා කියන්න. හොඳයි. උත්තර ගත්තලමයි ඉන්නවා හරි. ඈ මට කියන්න දැන් මෙතන සාමාන්‍ය ප්‍රවේගය ගත්තත් සාමාන්‍ය ප්‍රවේගය ගත්තත් විස්ථාපනය මුළු විස්ථාපනය ගන්න ළමයි ඒ වස්තුව සිදු කළ විස්ථාපනය නේද දුර නෙමෙයි දාන්නේ වස්තුව සිදු කළ මුළු දුර දාන්නේ සාමාන්‍ය වේගය ගත්තත් ඔව් සාමාන්‍ය ප්‍රවේගය ගත්තත් වස්තුව සිදු කළ විස්ථාපනය කියන්නේ මුතේ ආරම්භක ලක්ෂයයි අන්තිමට එක තැනයි මෙතන නින්නේ අන්තිමට පටන් ගන්න මෙතනින් අන්තිමට ආවේ මෙතනින් අන්නේ ලක්ෂ දෙක අතර දින කෙටිම දුරනේ ඔන්න විස්ථාපනය එහෙනම් ඔයාලට මෙන්න මේ විස්ථාපනය හොයාගන්න වෙනවා මම නිකන් x කියලා දාගන්නම් ඔව් ඒක හොයන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය දැන් නැහැ කි මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක් නෙන්නේ 40යි 30යි ඔව් ඒ කෙලිම කර්ණයේ කීයද පයිතගරස් දාලා බලන්න දෙයක් නැහැ මේක 40යි මේක 30යි આવොත් මේක 50යි ඒ වලින් පටන් ගන්න මේ පාරේ ඇවිල්ලා මෙතෙන්ට ආවට එයා සිදු කරලා තියෙන විස්ථාපනය මීටර 50යි එයාගේ විස්ථාපනය මොකද ආරම්භක ලක්ෂය ඉඳන් අවසාන ලක්ෂයට දින කෙටිම දුර තමයි විස්ථාපනය සාමාන්‍ය ප්‍රවේගය ගද්දී එයා සිදු කළ මුළු විස්ථාපනය මීටර 50යි මෙතන ඒක දුකල දැම්මොත් වැරදි ඈ විස්ථාපනය දාන්නේ මෙදන්න ගත වෙච්ච කාලේ කොහොමද තප්පර ගියේද ඈ 2යි 3යි තප්පර 5ක් ගියා තුනානේ තප්පර 2යි තප්පර 3යි ඒ කියන්නේ තප්පර 5න් බෙදන්න මීටර 50ක විස්ථාපනය එතකොට එන්නේ කීයද තප්පරේ මීටර 10යි පැහැදිලිද ඒක? තප්පරයට මීටර 10ක් එන්නේ සාමාන්‍ය ප්‍රවේගයේ. හරි. ඊළඟ ප්‍රශ්නේ ඉක්මන් කරන්න. හරි. ඉවරයිද? प्रश्नांक देख प्रश्नांक वस्तु सरल रेखा के चलित मेतनी आरंभ कर लाने मेतनीदा मेक ओ लक्ष मेक ए लक्ष मेक बी लक्ष ओ सीट एट तीन दूर मम दिन किलोमीटर असूवाई किलोमीटर අසුවයි හරිද ඊට පස්සේ මම මෙතන O සිට A දක්වා වස්තුවක් එන්න ගත වෙච්ච කාලේ මම දෙනවා පැය 2යි පැය 2ක් ගත වෙනවා O සිට A දක්වා එහෙමද ගත කරන කාලේ පැය 2යි ඊට පස්සේ මම දෙනවා ළමයි A සිට B දක්වා මේ වස්තුව මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි කිලෝමීටර 80ක් ආවොත් පැය 2ක් ගත වුණා මෙතන ඉඳන් මෙතෙන්ට එන මම දෙනවා වේගය හරි වේගය දෙනවා පැයට කිලෝමීටර 50යි කියලා. රූපය අරගන්න. මෙතන ඉඳන් මෙතෙන් ගෙන වේගය පැයට කිලෝමීටර 50ක වේගයෙන් එන්නේ. හරිද? ගත වෙච්ච කාලය පැය 3යි. නැත්නම් අපි කියමු පැය 4ක් දාමුකෝ. පැය 4යි. A සිට B දක්වා ඉක්මන් අරන්. A සිට B දක්වා පැයට කිලෝමීටර 50ක ප්‍රවේගයෙන් එනවා. පැය 4ක කාලයක් ගත වෙනවා. ඕ සිට ඒ දක්වා කිලෝමීටර 80යි පැය දෙක කාලයක් ගත වෙනවා ප්‍රෝබය අදින්න ප්‍රෝබය ලක්කන්න එක ඕ සිට ඒ දක්වා
वस्तु प्रवेगे सोयाट एदप्पा वस्तु प्रवेगे ओसीट एदप्पा वस्तु चलित वेच प्रवेगे होयान्न पैट किलोमीटर उड़ी गान पैट किलोमीटर उड़ी गा हरी कतद हरि की देने ओसीट एदप्पा वस्तु प्रवेगे गमन करपु विस्थापने किलोमीटर असुवाई गतवेच काले पैट एकाई तो मित्र गेम में समान यू टी दान गमन कर विस्थापन किलोमीटर असुव समान प्रवेग यू अन्नोने काले पै देखाई मित्र दूर किलोमीटर काले पै उलिंग वेगे ने प्रवेगे ने पैट किलोमीटर उलिंग असुव देखे में तो हम हाथ लिया नहीं है पैट किलोमीटर हाथ लिया है और सीटे ये दाखवा वस्तु इन प्रवेगे पैट किलोमीटर हाथ लिया किलोमीटर पैट किलोमीटर हाथ लिया क्या वस्तु प्रवेगे दूर दाने विस्थापन विस्थापन एक्स किल एसीट बी दाखवा विस्थापन एक्स दूर एक्स दूर विस्थापन एक एसीट बी दाखवा विस्थापन एक्स किलोमीटर तो मैं तो ना पैड किलोमीटर पैड कैपिटल ही ला किलोमीटर रोलिंग है ना वहाँ की यही के लग पाने ये वहाँ तरह किलोमीटर देसी है ने किलोमीटर होता ही देसी है ना एक्स किया ने किलोमीटर देसी है ये किया ने ए सी टे बी दाखवा मुलु विस्ता अपने दूर किलोमीटर देसी है तुम क्या नहीं है तू ना रोमिल गमन संधा माध्यक वेगे अथवा माध्यक प्रवेगे स्वयं अथवा मूलु चालिते संधा मूलु चालिते संधा माध्यक प्रवेगे अथवा वेगे स्वयं मूलु गमन संधा माध्यक प्रवेगे वेगे स्वयं ने मित्र ने माध्यक वेगे हुआ प्रवेगे हुआ तो इन्हें साथ में हम को दर एकमा साधन रेखा वगैरह नहीं हिंदा एकम पैतृक गैर लोग अपने नहीं එකම් පැත්තට එකම සල් රේඛාවකනේ වස්තු චලිත වෙන්නේ. ඒකවල තමයි මාධ්‍යක වේගය ගත්තත් මේකේ මාධ්‍යක ප්‍රවේගය ගත්තත් එකයි. සාමාන්‍ය ප්‍රවේගය. සාමාන්‍ය ප්‍රවේගය. සිදු කරපු මුළු විස්ථාපණය මෙතන ඉඳන් මෙතනට නැත්තම් මුළු දුර කී දෙන්නේ කිලෝමීටර 80යි මෙතන ඉඳන් මෙතනට කිලෝමීටර 200යි. බෙදන්න ගත වෙච්ච මුළු කාලය පැය 2යි පැය 4යි. पहले तो का ही पहले हतरा ही नहीं तोड़ की दे नहीं किलोमीटर देसी आसुव बेदान न पहले हाई मर्तकाल शुरू कर ला सामान्य प्रवेग ये हुए लगे न पहले तो किलोमीटर ओलिंग तमाई ये नहीं की दे नहीं हतरी साय जैसे महाया इधर पहले किलोमीटर ओलिंग दे नहीं हतरी साय जैसे महाया करें नहीं बेदु आम हाँ अनिका टीका तो सामान्य प्रवेग हतरी साय जैसे महाया इधर ओ අතරිස් 6.67යි හරි හොඳයි හරිද ඒක හරිනේ ගත්තා හොඳයි ඈ පැහැදිලිද හරි හරි
හරි දැන් මම ළමයි පොඩි තව හිතන ප්‍රශ්න තුනක් දෙනවා හදන්න හරි මෙන්න මේක සංකේත වලින් අපි හදමු මෙහෙම ලියා ගන්න ප්‍රශ්න අංක 3 නේද ප්‍රශ්න අංක 3 ප්‍රශ්නාංක 3 ලියන්න එක්තරා වස්තුවක් ලියන්න එක්තරා වස්තුවක් යම් එක්තරා වස්තුවක් සිදු කරන එක්තරා වස්තුවක් සිදු කරන චලිතයකදී එක්තරා වස්තුවක් සිදු කරන චලිතයකදී චලිතයකදී ගමනට ගතවන මුළු කාලයෙන් ගමනට ගතවන මුළු කාලයෙන් ලියන ගමන් හිතන්න එක්තරා වස්තුවක් සිදු කරන චලිතයකදී ගමනට ගතවන මුළු කාලයෙන් පළමු අර්ධ කාලය එක්තරා වස්තුවක් සිදු කරන චලිතයකදී ගමනට ගතවන මුළු කාලයෙන් පළමු අර්ධ කාලය පළමු අර්ධ කාලය v1 ප්‍රවේගයෙන්ද v1 සිම්පල් v1 ප්‍රවේගයෙන්ද දෙවන අර්ධ කාලය v2 ප්‍රවේගයෙන්ද ගමන් කරයි ගමන් කරයි පොඩක් හිතන්න සිද්ධියේ මොකද්ද වෙන්නේ කියලා ලියාගත්තද ගමන් කරයි හරි එක්තරා වස්තුවක් සිදු කරන චලිතයකදී ගමනට ගතවන මුළු කාලයෙන් පළමු අර්ධ කාලය v1 ප්‍රවේගයෙන්ද දෙවන අර්ධ කාලය v2 ප්‍රවේගයෙන්ද ගමන් කරයි පැහැදිලිද මං අහන්නේ මේක ප්‍රශ්නේ එම චලිතයේ එම චලිතයේ සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ ඒ වස්තුවේ ඒ චලිතේ සාමාන්‍ය ප්‍රවේගය v1 එකතු කිරීම v2 බෙදීම දෙක බව පෙන්වන්න v1 එකතු කිරීම v2 බෙදීම දෙක බව පෙන්වන්න හරි පටන් ගන්න මම පොඩක් රූපේ ඇඳලා දෙන්නම් රූපේ තැන්දෑකි මේක ගන්න ඕනි උත්තරේට අපි හදලා ඒ වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය සඳහා උත්තරේ සංකේත ගණක් තියෙන්නේ බලන්න හදන්න පටන් ගමු ඉස්සෙල්ලා මේ වගේ රූපයක් අරගන්න හැමෝම මෙන්න ළමයි වස්තුව සිදු කරන චලිතය සල්ල රේඛාවක යන්නේ එකම පැත්තට කියලා හිතමු හරි මම ගන්නවා මෙහෙම මෙන්න වස්තුව මෙතනින් ස්ටාර්ට් එක පටන් ගන්නවා හරිද ඒ වලේ ඉඳන් හිතන්න B දක්වා එනවා හරිද v1 ප්‍රවේගයෙන් එන්නේ හරිද ඊට පස්සේ b වල ඉඳන් c දක්වා එන ප්‍රවේගය v2 තේරුණාද හරි a සිට b දක්වා වස්තුව එන ප්‍රවේගය v1 b වල ඉඳන් c දක්වා වස්තුව එන ප්‍රවේගය v2 පැහැදිලිද කොහොමනේ ගාන කියන්නේ ඔව් එතකොට ළමයි ගමනට ගතවන මුළු කාලය දිනවනේ ගමනට ගතවන මුළු කාලය ගමනට මෙතන ඉඳන් මෙතෙන්ට නේ ගමන කියන්නේ මුළු ගමන ගමනක් නේ යන්නේ මෙතන ඉඳන් වස්තුව මෙතෙන්ට එන්නේ මේ වස්තුව සිදු කරන මුළු ගමන a වල ඉඳන් c දක්වා ඒ ගමන කොටස් දෙකකින් යුක්තයි a වල ඉඳන් b දක්වා එනවා v1 වේගෙන් b වල ඉඳන් c දක්වා එනවා v2 වේගෙන් ඕකනේ ගමනේ ඔය ගමනට ගතවන මුළු කාලයක් තියෙනවනේ ඔ අපි හිතමුකෝ මෙහෙම මුළු කාලයෙන් පළමු අර්ධ කාලය දැන් හිතන්නකෝ ගමනට ළමයි තප්පර 10ක් ගත වෙනවා නම් මොකද්ද ළමයි පළමු අර්ධ කාලය කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට එක තප්පර 10ක් ගියොත් මොකද්ද පළමු අර්ධ කාලය කියන්නේ මුල් තප්පර කීයද ගමනට ගතවන මුළු කාලේ තප්පර 10 නම් ඒකේ පළමු අර්ධ කාලය කියන්නේ ළමයි ඒකෙන් භාගයක් ගන්න ඕනේ මුල් තප්පර 5 10න් දෙකෙන් පංගුවක් ඔව් මුල් තප්පර 5 තුල තමයි v1 වේගෙන් එන්නේ ඉතුරු තප්පර 5 ඉතුරු අර්ධ කාලය තුල තමයි v2 වේගෙන් එන්නේ ගාණ එහෙමයි කියන්නේ මං හිතනවා මෙහෙම ගමනට ගතවන මුළු කාලය 2t කියලා ගත්තොත් ගමනට ගතවන මුළු කාලය 2t නම්
මංගහනවා මෙතන ඉඳන් මෙතෙන්ට එන්න කාලය කීයද මෙතන ඉඳන් මෙතෙන්ට කාලේ 2t නම් ඔව් 1t වෙනවා 1t කියන්නේ t හොඳයි දාගන්න මෙතන ඉඳන් මෙතෙන්ට t කාලයක් ගත වෙනවා එන්න මෙතන ඉඳන් මෙතෙන්ටත් ඒ කාලයමයි ගත වෙන්නේ හරිනේ එතකොට එහෙම ගත්තා නම් ලේසියි හරි වස්තුවට මෙතන ඉඳන් මෙතෙන්ට එන්න t කාලයක් ගත වෙනවා නම් මෙතන ඉඳන් මෙතෙන්ටත් එම කාලයම තමයි ගත වෙන්නේ තප්පර 5ක් ගියා නම් මෙතනටත් තප්පර 5යි තේරුණානි හරි දැන් පටන් ගන්න මේකේ ඕගොල්ලෝ ගන්න ඕනේ මේ වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය සාමාන්‍ය වේගය මෙන්න මේක බව පෙන්නන්න ඕනේ හරි මම විනාඩි 3-4ක් දෙන්නම් එක්කෙනෙක් දෙන්නෙක් හරි බලමු උත්තරේ ගයිද කියලා උත්සාහ කරන්න පොඩි දෙයක් තියෙන ඉතින් රූපය අරින්න රූපය අරලා හොඳට කල්පනා කරලා සාමාන්‍ය දේවල් තියෙන්නේ සාමාන්‍ය ප්‍රවේගය ගද්දි සිදු කරපු මුළු විස්ථාපණය ගත වෙච්ච මුළු කාලයෙන් බෙදන්න තියෙන්නේ එච්චරයි ओके विस्थापन पोटा किन दाग आने ना माँ पोटा कहना वाला माई ए वाले इंदम बी का दिए ना दुराई बी वाले इंदम सी का दुराई समान है ना वादे मेथनी ना दुराई मेथनी ना मेथन दुराई समान है दे समान है एम कौन किया इतना इतना मेथनी ना मेथन का दुराई वन का दाग आना हमको एस वन किया ला මෙතනින් නම් මෙතනට දුර S1 මං අහනවා මෙතනින් නම් මෙතන දුරක් S1 මද එහෙම ගන්න බෑ ඇයි ඒ ඉතින් ළමයි මේ වේග දෙක සමාන නැහැනේ V1 V2 සමානයි කියලා නැහැනේ ඔව් වේග දෙකක් සමාන වුණා නම් කාල දෙකක් සමානින්ද දුරවල් දෙකක් සමානයි දැන් එහෙම කාල සමාන වුණා කියලා වේග සමානයි කියලා අපිට දීලා නැහැනේ දැන් හිතන්නකෝ මේක පැයට කිලෝමීටර 50යි මේක පැයට කිලෝමීටර 60යි එකම කාල මෙතනින් නම් මෙතන යන කාලයයි මෙතනින් නම් මෙතන යන කාලයයි සමානයි එතකොට ළමයි ගමන් කරපු දුරවල් වෙනස් නේ මේ දුර S1 මේ දුර S2 දාගන්න S1 S2 ආ දැන් පටන් ගන්න මේක ගන්න උත්සාහ කරන්න මේ වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය මෙන්න මේක එනවා කියලා පෙන්වන්න ඕනේ හරි ගත්ත කෙනෙක් ඉන්නවා නම් ගන්න ගත්ත කියලා උත්තරේ हाँ होता है गत्ता अबे गत्ता ना होता ही एक मेवे लावे ही तला कालिं आजपुने तला में थानी में तला गत्ता ना होता है अरे हाँ गत्ता होता है लामा हाथ में बस्ते निकालने के लिए वह अनेक कार्यात्मक उत्साह कराने फसीत निविनी हरी गत्ता तिसुली उत्तर यावा ඔව් දැන් කොහොමද හදන්නේ මේක ඈ ඔත මේකේ ඇත්තටම අපිට ගානේ පටන් ගන්න මොකද්ද කරන්න වෙන්නේ කියන්නේ එකක් අපි ගන්නවා දැන් අපි අහන්නේ ළමයි මේක බව පෙන්වන්න කියලා තමයි කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රවේගය අහන්නේ ඉතින් සාමාන්‍ය ප්‍රවේගය නැත්නම් සාමාන්‍ය වේගය කියලා කියන්නේ මෙයා මේ වස්තුව සිදු කරපු මුළු විස්ථාපණය මෙතන ඉඳන් මෙතන දැනගන් කියලද මෙතන ඉඳන් මෙතනට S1 එකතු කිරීම මෙතන ඉඳන් මෙතනට S2 නේ මෙතන ඉඳන් මෙතනට තියෙන විස්ථාපනයයි මෙතන ඉඳන් මෙතනට විස්ථාපනය එකතු කරන්න බෑ ඈ ඔව් හරිද හොඳයි විස්ථාපනය එකතු කරන්න වෙනවා මුළු විස්ථාපනය සිදු කරපු බෙදන්න ඕනේ මුළු කාලය ළමයි මෙතන ඉඳන් මෙතනට T මෙතන ඉඳන් මෙතනට T T දන D 2T හරිද S1 එකතු කිරීමෙන් S2 බෙදීම 2යි. ඔහොම නේද එන්නේ? හරි. දැන් ඕක සුළු කරන් ගිහිල්ලා තමයි මේක ගන්න වෙන්නේ. මේ හිතන්න ඕනේ. ඔතන ඉන්නේ පටන් ගන්න වෙන්නේ. අපෙන් අහන්නේ මේ වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය මෙන්න මේකෙන් එනවා බව පෙන්වන්නලු. සුළු කරන් ගියාම. ඉතින් මෙතනින් තමයි ගාන පටන් ගන්න වෙන්නේ. අද දැන් ඕකේ ඔයගොල්ලෝ බලන්න දැන් උත්තරේ V1 V2 තියෙන්නේ. මේකේ S1 S2 සහ T තියෙනවා. අපි ඕවා අයින් කරගන්න ඕනේ. ඔය අයින් කරගන්න අපිට පුළුවන් ළමයි අර S1 S2 වෙනුවට මොකක් දාන්නද අපි A සිට B දක්වා චලිතයට A සිට B දක්වා චලිතයට මම S සමානයි UT දානවා මේ යාපු විස්ථාපනය නැත්තම් දුර S1
එයා ආපු ප්‍රවේගයේ v1 ගත වෙච්ච කාලය t හරිද බලන්න ඔව් හොඳයි s සමානයි ut දැන් මේ දැන් මට s1 වෙනුවට මේ s1 සමානයිනේ v1t මම මේ s1 වෙනුවට ළමයි ආදේශ කරනවා v1t හරි බලන්න හරි නේද මෙතන ඉඳන් මෙතනට දුර සමානයි වේගය වැඩි කිරීම කාලය සූත්‍රය දාලා මේ ආදේශ කරලා ආපු දුර s1 වේගයේ v1 කාලයේ t ඕකේ s1 සමානයි v1t හින්දා s1 වෙනුවට b1t ආදේශ කරන්න පුළුවන් ආයි b සිට c දක්වා b සිට c දක්වා චලිතය සලකලා ආයි s සමානයි ut දැන් මෙහෙදි දුර සමානයි වේගය වැඩි කිරීම කාලය ආපු දුර s2 ආපු වේගය මෙතන ඉඳන් මෙතනට v2 නේ කාලය මෙතන ඉඳන් මෙතනට t මෙතන s2 වෙනුවට අපිට මෙතන ගත්ත v2t කියන එක ආදේශ කරන්න පුළුවන් බෙදීම 2t මේකේ උත්තරේ එනවා කියලා පේනවනේ ඔව් දැන් මොකද කරන්න උනන් අන්තිමට මේ උඩ t එකක් පොදු සාධකනේ උඩ t පොදු සාධක ගන්න එළියට ළවේ t එකක් පොදුයි වරහණක් දාලා එළියට ගන්න v1 දන v2 වරහණ ඇතුලේ බෙදීම 2t හරය හරේ t එකයි අර උඩ t එකයි කැපුව හැකි දැන් මේ tt කැපුවාම උත්තරේ අන්න එනවා ළමයි මොකද්ද v1 දන v2 බෙදීම 2යි පැහැදිලිද හැමෝටම හරි ඔය වගේම තව ගානක් දෙනවා ඒක හිතලා හදන්න ඕනේ හරි මේක තේරුණාද හරි මම ඊළඟ ගාන දෙනවා පොඩි ඉන්ටෝල් එකක් දෙනවා ගාන ලියාගෙන තනියම මේ වගේ රූපයක් ඇඳලා උත්තරේ ගන්න try කරමු හරි ඊළඟ ගාන ලියා ගන්නවද හරි කාලේ හරි නේද මේක ඇති නේ වෙලාව ඉවරයි හැමෝම නේ මේ ගාන තේරුණාද ඔය වගේ තව ගානක් දෙන්නම් මේකම නෙමෙයි ටිකක් වෙනස් ගානක් හරි ලියන්න මෙහෙම ගාන ඊළඟ ප්‍රශ්න අංක 4ද ඔව් ප්‍රශ්න අංක 4 ලියන්න එක්තරා වස්තුවක් සිදු කරන චලිතයකදී එක්තරා වස්තුවක් සිදු කරන චලිතයකදී එක්තරා වස්තුවක් සිදු කරන චලිතයකදී සිදු කරන මුළු විස්ථාපණයෙන් සිදු කරන මුළු විස්ථාපණයෙන් හිතලා ගන්න රූපය සිදු කරන මුළු විස්ථාපණයෙන් පළමු අර්ධ දුර පළමු අර්ධ දුර පළමු අර්ධය නැත්නම් පළමු අර්ධ දුර සිම්පල් v1 v1 ප්‍රවේගයෙන් ප්‍රවේගයෙන්ද ප්‍රවේගයෙන්ද වස්තුවක් සිදු කරන චලිතයකදී මුළු විස්ථාපණයෙන් පළමු අර්ධය v1 ප්‍රවේගයෙන්ද ඉතිරි අර්ධය ඉතිරි අර්ධ දුර ඔව් අර්ධ කිව්වත් එකයි අර්ධ දුර කිව්වත් එකයි අර්ධ කාලයයිද අර්ධ කාලයයි අර්ධ දුරයි කියන්නේ දෙකම නෑ 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 අතන කිව්වේ අර්ධ කාලයනේ ගමනට ගත වෙච්ච මුළු කාලයෙන් අර්ධ කාලයක් මෙතන කියන්නේ ගමනේ මුළු විස්ථාපණයෙන් මුළු දුරෙන් අර්ධ දුරක් වෙනසක් තියෙනවා එතකොට එක්තරා වස්තුවක් සිදු කරන චලිතයකදී සිදු කරන මුළු විස්ථාපණයෙන් පළමු අර්ධ විස්ථාපණය නැත්නම් පළමු අර්ධය පළමු අර්ධ දුර v1 ප්‍රවේගයෙන්ද ඉතිරි අර්ධ දුර v2 ප්‍රවේගයෙන්ද ගමන් කරයි ගමන් කරයි මම රූපෙත් ඇඳලම දෙන්නම්කෝ ගමන් කරයි ගමන් කරයි වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය 2යි v1 v2 බෙදීම v1 දන v2 බව පෙන්වන්න වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය 2i v1 v2 බෙදීම v1 දන v2 බව පෙන්වන්න මම රූපේ ඇඳලා දෙන්නම් මෙහෙම හරි ඒකේ මෙහෙමයි ළමයි කියන්නේ ඒකේ මෙයා සිදු කරන මුළු චලිතෙන් පළමු අර්ධ දුර පළමු අර්ධය ඒ කියන්නේ හරි මැද ලක්ෂය ගන්න v මේ චලිතේ හරි මැද ලක්ෂය තමයි v එතකොට දැන් ඊටමක මුළු විස්ථාපනයේ 2s කියලා මුළු විස්ථාපනයේ 2s නම් අර්ධයක් කියලා කියන්නේ ඒකෙන් භාගයක් ඒ කියන්නේ s නේ මෙතන ඉඳන් මෙතනටත් s මෙතන ඉඳන් මෙතනටත් s කියලා දාගන්න
හරිද? එතකොට පළවෙනි අර්ධ දුර එන්නේ v1 ප්‍රවේගයෙන්. ඊළඟ අර්ධය යන්නේ v2 ප්‍රවේගයෙන්. දැන් මේකේ ළමයි ගත වෙන කාල සමානද? කලින් එකේ කාල සමානයි. දැන් මේකේ කාල සමානයි කියලා ගන්න බෑ. මේකේ යන දුරවල් සමානයි. අර්ධය අර්ධය කියලා කියන්නේ දුර. විස්ථාපන වලින් අර්ධ. හරිද? මෙතන නම් මෙතන තත් ඊටමකෝ මීටර් 10 නම් මෙතන නම් මෙතන තත් මීටර් 10යි. තේරෙනවනේ? මෙතන නම් මෙතෙන් දෙන ප්‍රවේගී v1 මෙතන නම් මෙතෙන් දෙන ප්‍රවේගී v2. කාලය ළමයි අසමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට එන කාලේ t1 කියලා දාගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගතවන කාලේ t2 කියලා දාගන්න. හරි. දැන් පටන් ගන්න. විනාඩි මම පොඩි බ්‍රේක් එකක් දෙන්නම්. අපි හරි 11යි 10 වෙද්දි පටන් ගමු. මේකත් ගන්න try කරන්න පටන් ගන්න.
හරි මට කියන්න මේකත් තනියම ගත්තද මේක ගත්ත ළමයි ඉන්නවද එක්කෙනයි සේවන්දි මදුෂ තව මේක තනියම හදලා දැන් මේ වෙලාවේ හරිද මේ ගන්න හදලා උත්තරේ ගත්ත ළමයි ඉන්නවද ගත්ත හොඳයි අර ළමයි කීප දෙනෙක් අරන් තිනවා හොඳයි දැන් මේක ළමයි මෙමය ගාණි කියන්නේ අහගන්න ඈ සසිදු හරි අසි පිසුලි හරි නේද ගත්තා හොඳයි දැන් මෙතන ළමයි ගාණි මෙහෙමනි කියන්නේ දැන් වස්තුවක් සිදු කරන චලිතයක සිදු කරන මුළු විස්ථාපණයේ පළමු වර්ධය දැන් මුළු විස්ථාපණය හිතන්නකෝ දැන් මෙතන ඉඳන් මෙතනට යන ගමන මෙයා සිදු කරනාන චලිතය ඒ ලක්ෂී ඉඳන් සී දක්වා නේන්නේ නේ ඒ සිට සී දක්වා ඒ මුළු විස්ථාපණයෙන් අර්ධයක් කියුවහම මතක තියාගන්න හරි මැදට එනකම් ඒ කියන්නේ මෙයා එන මේ පාරේ හරි මැදට එනකම්ම v1 වේගෙන් එනවා කියනවා ඉතුරු අර්ධය v2 වේගෙන් එනවා කියනවා එහෙමනේ කියන්නේ මම දැන් මෙතන ළමයි හිතුවා මෙහෙම මුළු විස්ථාපණය 2s කියලා හිතුවා දැන් මීටර ගන්නකෝ 100 නම් මීටර 50 50 නේ ඒ වගේ මුළු විස්ථාපණය 2s නම් ඒකේ මුල් අර්ධය කියන්නේ s එකක් නේ මෙතන නම් මෙතනද නේ හරි මැදට එනවා s ඊළඟ අර්ධයත් ආයෙ s-මයි එන්නේ නේ හරි s ධන s 2s කාල සමානයි කියලා ගන්න බෑ මේකේ කාලයන් t1 t2 කියලා ගත්තනම් හරි හරි මෙතන ඉඳන් මෙතෙන් දෙන්න ගත වෙච්ච කාලි t1 මෙතන ඉඳන් මෙතෙන් දෙන්න ගත වෙච්ච කාලි t2 හරි මෙතන ඉඳන් මෙතෙන්ට ආපු දුර විස්ථාපණය s මෙතන ඉඳන් මෙතෙන්ට ආපු දුර නැත්තම් විස්ථාපණය s මෙතන ඉඳන් මෙතෙන් දෙන වේගය v1 මෙතන ඉඳන් මෙතෙන් දෙන වේගය නැත්තම් ප්‍රවේග v1 v2 කියලා දීලා තියෙනවා හරි මේකෙත් ළමයි අර ගාන හැදුවා වගේම මේ විදිහට පටන් ගන්න වෙනවා. කියන්න සාමාන්‍ය ප්‍රවේගය නැත්නම් සාමාන්‍ය වේගය සමානයි සිදු කරපු මුළු විස්ථාපණය මේ ගමන් කළ මුළු දුර. හරිද? S ධන S. බෙදන්න ගමනට ගත වෙච්ච මුළු කාලය නේ මෙතන ඉඳන් මෙතනට t1 කාලයක් ගත වුණා. මෙතන ඉඳන් මෙතනට t2 කාලයක් ගත වුණා. හරිද? ඔතන ඉන්නේ පටන් ගන්න වෙන්නේ. ඔව්. ඔයක සුළු කරගෙන ගිහිල්ලා අපිට අර කිව්ව උත්තරේ ගන්න තියෙන්නේ බා පෙන්නන්න කිව්ව එක. හරි දැන් ඊට අමතරව ළමයි අපිට මෙතන ඉඳන් මෙතෙන්ට චලිත සමීකරණ කියන්නේ මෙතන s සමානයි u t තමයි දාන්න වෙන්නේ. මේ දුර සමානයි වේගය වැඩි කිරීම කාලය. නැත්නම් ප්‍රවේගය වැඩි කිරීම කාලය. මේ විස්ථාපණය සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට ආපු දුර නැත්නම් විස්ථාපණයේ s ප්‍රවේගයේ v1 කාලය t1. හරි දැන් උතන ළමයි අපිට ඇත්තටම දැන් මොකක්ද අයින් කරගන්න වෙන්නේ කියන්න බලන්න මෙතන s ධන s 2s උඩ t1 අන්න t1 තමයි මෙතනින් අපිට ආදේශ කරගන්න වෙන්නේ t1 උක්ත කරන්න මට කියන්නේ මේකෙන් t1 උක්ත කරොත් v1 මෙහාට හරස්ුණ කරාම මොකක්ද වෙන්නේ ඈ t1 උක්ත කරන්න මේකෙන් v1 හරස්ුණ කරාම ඔව් මොකක්ද වෙන්නේ ඈ s බෙදීම v1 මේ t1 වෙනුවට දාන්න s බෙදීම v1 එකතු කිරීම t2 t2 ගන්න මෙතන b සිට c දක්වා චලිතයේ මෙතන ඉඳන් මෙතෙන්ට දුර සමානයි වේගය වැඩි කිරීම කාලය දාන්න ආපු දුර නැත්නම් විස්ථාපණයේ s ආපු ප්‍රවේගය නැත්නම් වේගයේ v2 ආපු කාලය t2 මේකෙනුත් ළමයි t2 උක්ත කරවොත් v2 මෙහාට හරස්ුණ කරාම s යට v2 කියලා එනවා හරි බලන්න s බෙදීම v2 t2 උක්ත කරන්න t2 උක්ත කරගන්න. ඒක දාන්නේ මෙතනට. ආදේශ කරන්න. t2 උක්ත කරාම ඉන්නේ s බෙදීම v2. හරියන්නේ මේ දක්වා මුලින්ම කරගත්තත් හරියට. ඔය දක්වා ගත්තා නම් හරි. දැන් ඔබ සුළු කරන් ගියාම උත්තරේ එනවා නිකම්ම. දැන් මේක සුළු කරද්දී ඕගොල්ලන්ට පේනවා මේ යට මෙයාගේ s එකක් පොදු සාධකෙනි. බලන්න ඔන්න උඩ 2s බෙදීම මෙයාගේ සහ මෙයාගේ මේ s පොදුයි. ගන්න එළියට. s එළියට ගත්තාම මෙතන වරහණක් දාලා ස්කින් ඉස්සත් තාම එක යට v1 ස්කින් ඉස්සත් තාම එකයි යට v2 වල බලන්න හරි කියන්නේ මෙහෙම වෙනව නේද හරිද හරි හරිනේ
හරිනේ හොඳයි දැන් පේනවද ඇහෙනවද හරි ඔව් දැන් මෙතන ළමයි පේනවා ඔයගලන්ට උඩ S එකයි යට S එකයි ගැටුවේ හැකින් මේ හරි මෙතනින් S එකක් මම ගත්තා පොදු සාධකින් එළියට වරහන් දාලා ලියන්න ඉතුරු කට්ටිය මේ උඩ S ට යට S ගැටුවේ හැකි හරිද උඩ S ට යට S ගැටුවේ හැකි ඔව් දැන් මෙතන ඔයගලන්ට එන්නේ මෙන්න මෙහෙමයි ළමයි බලා ගන්න උඩ දෙක තියෙනවා මේ බෙදීමේ හරි පොඩක් ඔයාලට ළමයි පොඩක් බලන්න පේනවද පැහැදිලිව ටිකක් ලයිට් එලි අඩු වුණා පේනවද බෝඩ් එක ආ පේනවනේ ගැටලුවක් නැහැ හරි ඔපඩ කර වහින ගතියක් මොකක් හරි ගැටලුවක් ආවා බලමු හරි මෙතන දැන් උඩේ S යට S කැපෙනවා ඊට පස්සේ මම මෙතන මෙහෙම පොඩ්ඩක් දැන් ඒක සොලු කරාද ළමයි මෙහෙම ලියාගත්තා නම් ලේසි දැන් උඩ දෙක ඉලක්කම ඉතුරු වෙන්නේ මේ බෙදීමේ ඉර මම ලියනවා බෙදීමේ ලකුණ දාලා බලන්න මම ලියන්නේ කියන්නේ ලේසි එතකොට බෙදීමේ ඉර බෙදීමේ ලකුණ දාලා ලියා ගන්නවා හරි මෙතන වරහන් ඇතුලේ 1 යට V1 එකතු කිරීම 1 යට V2 කොහොම ලියා ගන්න පුළුවන් නේද හරි බලන්න පොඩක් එක සුළු කරන්න වෙනවා ඈ එක පාට උත්තරේ ඉන්නේ දැන් අර වරහන ඇතුළ සුළු කරගන්න වෙනවා එතන ළමයි තියෙන්නේ මේ bg්‍ය භාග දෙකක් එකතු කරන්න 1 යට v1 දාන 1 යට v2 පොදු හරයක් අරන් එකතු කරන්න හරිද මම මේක මෙහෙම ලියා ගන්නම් ආයි 2 හරි බෙදීම ඔහොම තියා ගන්න මෙතන ළමයි මට කියන්න v1 v2 පොදු හරයට ගන්න පුළුවන් මොකද්ද පොදු හරේ ගත හැකි නේද v1 වතාවක් v2 පොදු හරේ ඔව් හේතුව දැන් මෙයාගේ හරේ v1 නේ මම මෙයාගේ උඩය යටයි v2 කින් වැඩි කරනවා මෙයාගේ උඩය යටයි v2 කින් වැඩි කරාම උඩ v2 යට v1 v2 මෙයාගේ හරේ v2 ඉඳලා මෙයාගේ උඩය යටයි v2 v1 කින් වැඩි කරනවා මෙයාගේ v1 කින් උඩය යටයි වැඩි කරාම නේ v1 v2 යට හරි උඩ v1 වෙනවා පොදු හරේ හරි නේද v1 v2 නේ ගන්න වෙන්නේ මේ භාග දෙක එකතු කරද්දි පොදු හරේ v1 v2 නේ හරි තේරෙනවද ඒක ඔව් ඒතර උඩ ළමයි මට කියන්න මෙතන එන්නේ v2 දැන් මෙතන එන්නේ v1 ඒක තේරෙනවද එකපාර ලියුවා තේරෙනවද ඔය සාමාන්‍ය දේවල් නේ හරි දැන් මට කියන්න මෙතන ඊට පස්සේ බෙදීම මම මෙහෙ ලියන්නම් 2 බෙදීම අපිට ඇවිල්ලා දිනවා 2 බෙදීම මෙතන v1 v2 මොකට කොන උඩ මාරු කරලා ලියන්නම් v1 දන v2 කියලා වැරද්දක් නැහැ ඔය දැන් මේ බෙදීම ළමයි අපිට පුළුවන් ගුණකිරීමක් ලෙස ලියද්දී ඊට පස්සේ දින භාග සංඛ්‍යාවේ පරස්පරය උඩයට මාරු කරන්න එපා v1 v2 උඩට එනවා බෙදීම ගුණකිරීමක් කරා ඊට පස්සේ දින භාගය උඩයට මාරු කරන්න ළවයේ හරයට එනවා හරය ළවයට එනවා නේද ඒක යටට එනවා v1 දන v2 හරිද බලන්න උත්තරේ දෙවරක් v1 v2 බෙදීම v1 දන v2 හරි කියන්නේ මේ සුළු කරන විදිය තේරෙනවද දැන් මේ දක්වා කොහොමද මුල ටික අවුලක් නැහැ නේ සුළු කරු විදිය තේරෙනවද හැමෝටම සුළු කරු විදිය තේරෙනවද තේරෙනවා ඒක පොඩක් තේරුම් ගන්න වෙනවා සුළු කරු විදිය හරි නේද හරි ගැටලුවක් නැහැ හොඳයි හරි දැන් අපි ඊට පස්සේ ළමයි ඔතනින් පස්සේ එන්න හදන්නේ චලිත සමීකරණ වලට ත්වරණය කියන කොටසත් එක්ක හරිද අපි කතා කරා දුර විස්ථාපනයේ වේගයේ ප්‍රවේගය සාමාන්‍ය ප්‍රවේගය නේ නැත්නම් මධ්‍යක ප්‍රවේගය ඊට පස්සේ සාමාන්‍ය වේගය මධ්‍යක වේගය එහෙම නැත්නම් හොඳයි. දැන් ඔතනින් පස්සේ අපිට තියෙන්නේ ළමයි ත්වරණය කියන කොටසට එන්න. දැන් අනුමාත්‍රකාල ත්වරණය. ත්වරණය. කරන්ට් එක ගියායි පාර පොඩි ලා බලමු දැන් පේන්නේ නැහැ නේ කොහොමද නේ ලියන්නේ මේකනේ
විනාඩි 3-4ක් ළමයි බලමු නැත්නම් මේකේ කැම් එක කොහොමත් විනාඩි 5ක් යද්දී ඔෆ් වෙනවා ඒක කරන්ටේ ගියා පුතා මේ කරන්ට් එක නැතුව කරන්න බෑ විනාඩි 5න් මේක ඔෆ් වෙනවා ඒක अरे मेक कंप्लीट कर पड़क मे होम वर्क मार्क कर अभी सीधे करंट का ट्यूटे प्रश्नांक एकोलहाने का प्रश्नांक एकोलहाने का පිටුවංක 10 පිටුවංක 11 ප්‍රශ්නාංක 1 ඉඳන් ඔව් කරන්ට් එක මේ සැරෙන් සැරේ යනවා ඒකයි කේස් එක මේ ඊයේත් එහෙම පිටුවංක 10 11 පිටුවංක 10 11 ප්‍රශ්නාංක ටියුට් නැති කට්ටිය මට මේ મેસેජ් එකක් දාලා ටියුට් ඉල්ල ගන්න ගෲප් වලට දාලා තින්නේ ගෲප් වල නැති කට්ටිය ගෲප් වලට ඇඩ් වෙන්න හරි ප්‍රශ්නාංක 1 ඉඳන් ප්‍රශ්නාංක 11 වෙනකන් පිටුවංක 10 11 අර ලොකු ටියුට් එකේ ප්‍රශ්නාංක 1 ඉඳන් ඒ ටික තමයි හෝම්වර්ක් වලට තියෙන්නේ තව ටිකකින් කැම් එක ඔෆ් වෙනවා මම කරන්ට් එක ආවොත් ළමයි පටන් ගන්නම් ආවෙ නැත්නම් ආයෙ ලබන සති තමයි කරන්න වෙන්නේ හරි ඔය කරපු කොටස් ටිකෙන් ඕගොල්ලන්ට ඔය කරන්ට් එක හැදුව හැකි प्रश्न तीन गेट मुन हरी अभी मल्ला मेतरी।